ආදරණීය දරුවනි, අපි අද හය ශ්‍රේණියේ කාලය පිළිබඳ පරිච්ඡේදය කතා කරන්නේ. තාම වැදගත් පරිච්ඡේදයක්. කාලය නැතුව අපිට මුකුත් කරන්න බෑනේ, නේද? දැන් මේ පාඩම ඉගෙන ගත්තම කාලය මනින ඒකක අපි සම්පූර්ණයෙන් කියලා දෙනවා. කාලය මනින ඒක අතර සම්බන්ධතා තියෙනවා, ඒවත් කියලා දෙනවා. යම්කිසි වැඩක් කරන්න, කාර්යයක් කරන්න ගත වූ කාලය ස්වයනන්දම කියලා දෙනවා. ඊළඟට පැය 24 ඔර්ලෝසුව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ කරන්න, ඊට පස්සේ දිනය සම්මත ආකාරයට ලියන්න අපි කියලා දෙනවා. අපි මුලින්ම බලමු මෙන්න මේක. කාලය සම්බන්ධ කියමන් දෙකක් ලියන්න. කාලය ගැන මොනවද අහලා තියෙන්නේ? හරි. කාලය කා දමන්න එපා. මොකද වටිනවනේ. කාලය කා දමන්න එපායි ගන්න බෑනේ. කාලය. ඔව්, රන්සේ වටි. ඔය වගේ විවිධ ඒවා තියෙනවා. ඩොඩ ලස්සනේ ඔයගොල්ලෝ ළඟ ඇති. පුරාණයේ කාලය මැනීමට යොදාගත් උපකරණ දෙක. මතකද එකටක් කිව්වා අපි හිරු තැටිය. හෙවනැල්ල ඇසුරේ හිරු තැටිය. අනි දෙක වැලි දාලා මතකනේ වැලි තැටිය. හරි. අන්න හරි. කාලය මැනීමට යොදා ගන්නා නවීන උපකරණ මොනවාද? ඔව්, ඇයි දන්නේ? බිත්ති ඔරලෝසු උල්ලා හැමෝ ගෙදරම තියනු. බිත්ති ඔරලෝසුව කියන්න. අත් ඔරලෝසුව දැන් තියෙනවා. ඩිජිටල් ඔරලෝසු ඊළඟට තව ගොඩාක් තියෙනවා. ඔකල දන්නවනේ ක්‍රීඩා තරඟවලදී පාවිච්චි කරන ඔරලෝසු, ස්ටොප් වොච් කියන්නේ. සිංහලෙන් අපි ඒකට කියන්නේ විරාම ඝටිකාව. අන්න හරි. දැන් නම් ගොඩක් දෙනෙක් මේ මොකුත් නැතුව ෆෝන් එකෙන් තමයි වෙලා බලන්නේ හුඟක් වෙලාවට. අපි දකලා තියෙනවා. අපි යන් කාලය මැදීමට යොදා ගන්නා ඒකක මුලින්ම අපි දන්නවා තත්පර. හරි. මිනිත්තු පැය. මිනිත්තු පැය. දින. දිනවලිනුත් මයින්න පුළුවන්. සති. මාසවලනුත් අපි බයිනවා කාලය. මාස. අවුරුදු. තව මොනද තියන්නේ? අධික අවුරුදු කියලා ජාතිය ඇති. අධික අවුරුදු. අවුරුදු. අධික අවුරුදු. දශක. දශකවලනුත් මයිනු. දශක. ශතවර්ෂ. සහස්රක. අපි බලමු මේ මොනවද කියලා. මෙන්න බලන්න, මම මෙතන ඒ අතර සම්බන්ධය පෙන්වන අදරුවන්ට. තත්පර 60ක් මිනිත්තු 1යි. මිනිත්තු 60ක් පැය 1යි. පැය 24ක් දින 1යි. දින 7ක් සති 1යි. සති 4ක් මාසය. අපි ගන්න එහෙමයි. සති 12ක් අවුරුදු 1යි. දින 365ක් අවුරුදු 1යි. දින 366ක් මේ අවුරුද්ද 2020 අධික අවුරුදු 1යි. අවුරුදු 10කට කියනවා දශක 1යි. අවුරුදු 100කට කියනවා ශතවර්ෂ 1යි. අවුරුදු 1000කට කියනවා අපි සහස්රක 1යි. සහස්රක 1යි. අපි යමු දරුවන්.
උරුලෝසුවක ලොකු කටුව එක ඉලක්කමක සිට තව ඉලක්කමකට ගමන් කිරීමට ගතවන කාලය. එකන මිනිත්තු කටුව අපි අදහස් කරන්න සමල්ලකුවට තපර කටුව වෙන්න පුලුව මෙතන මං කියන මිනිත්තු කටුව මිනිත්තු කටු. ොට මිනිත්තු එක ඉලක්කමක සිට තව ඉලක්කමකට යන්න මිනිත්තු පහයි. එක ඉඳන් දහට යන්න මිනිත්තු පහයි. හරි. ලොකුකටුව සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගතවන කාලය. මිනිත්තු හැටයි නැත්තම් පැය එකයි. පැය එකයි සම්පූර්ණ වටය. පොඩිකටුව එක ඉලක්කම සිට තව ඉලක්කමකට යන්න පැය එකයි. පැය එකයිනි දන්නවනි පොඩි කාලි. පොඩිකටුව සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගතවන කාලය පැය දොළහයි. පැය දොළහයි. මේ අපි අච්චුප දෙන අපි මේ දැනගෙන ඉන්ඩෝනි. අපි යම් ආන ඔරලෝසවා. මෙම රූපේ දැක්වෙන්නේ පැය දොලා අවුරලෝසු මූුණතකි. මේ එක සිට දොලාතෙක් අංකලියා ඇත. මේ වටේ කුඩා එරිකෑරි හැටක් ඇත ඇඳ ඇත. ඕනෑ මේ කළඟ අංක දෙයක් අතර කුඩා එරිකෑලි පහ 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 එහෙමතිී. වෙලාව ගියවීමේදී මුලින්ම සොයාගත යුත්තේ පැයකටුව පිටා ඇති ස්ථානය. මේ පැයකටුව තින් තැන තමයි මුලින් බලන්න. පැයකටුව යම් අංකයක් කෙලින් නැත්නම් එම පෑගන්න දැ තුනේ තියෙනවන හරියටම තුන්න. එම අංගෙන් ප්‍රකාශ කළ යුතුය. පෑගන යම් අංගයක් පසු කර ඇත්නම් තුන පහු කල්ල තියෙනවන. අපි කියන තුනයි මිනිත්තු. පහපවල පහයි මිනිත්තු ප්‍රකාශ කළ යුතුය. අපි මේ බලන්න කුඩා කටුව තුන ළඟ. ලොකු කටුව දොළහ ළඟ. වෙලාව තුන ලෙස කියවන්න. හරි තුන ලෙස කියවන්න. හරිනේ දැන් මේක බලන්න හතර පහු වෙලා තිනවා. එතන හතර පසු කර ඇති නිසා ලොකු කටුව නවේ නැති නිසා වෙලාව හතර පසු වී මිනිත්තු කීයද? 9:45 ලෙස කියවන්න. හතර පසු වී මිනිත්තු 45 ලෙසයි කියවන්න ඕන. හතර පහු වෙලා එන අපිය. පැයකටුව ආය පසු වී ඇති. ඇත. මිනිත්තු කටුව 11යි. තොර 11 නම් පස්වරක 11 55යි. තොර 6 පසු වී මිනිත්තු 55යි. තත්පර 10කට ගිහිල්ලා තිනවා රතු පාට කටුව. 6 පසු වී මිනිත්තු 55යි. තත්පර 10යි. හරිනේ. 6 පසු වී මිනිත්තු 55යි. 6 පසු වී මිනිත්තු 55යි. තත්පර 10යි ලෙස තමයි අපිට මේක කියවන්න වෙන්නේ. ඒ රතු පාටින් දෙන්නේ ගොඩක් වෙලාවට අපේ තත්පර කටුව. අපි යම් උරලෝසුවක කටු තුනම 12 අංකයේ ඇති අවස්ථා දෙකක් ඇත. කටු තුනම තත්පර පැය මිනිත්තු. මධ්‍යම රාත්‍රී 12 එකක්, දවල් මධ්‍යාහන 12 තව එකක්. මධ්‍යම රාත්‍රී 12යි. අතන මධ්‍යාහනේ දවල් 12යි, ආයි මධ්‍යම රාත්‍රී 12යි. මෙන්න මේ මධ්‍යම රාත්‍රියේ 12 ඉඳන් මධ්‍යාහන 12 වලට අපි කියන්නේ පෙරවරු. පෙරවරු උදේ කාලය. දවල් 12න් පස්සේ රාත්‍රී 12න් අපි කියන්නේ පස්වරුව. පස්වරු කියලා කියන්නේ. මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යාහන 12 දක්වා කාලය පැය 12ක කාලය පෙරවරු ලෙසද. ඔය තියෙන්නේ. මධ්‍යාහන 12 සිට නැවත මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය පස්වරු ලෙසද. හැනින් වේ. අන්න. මධ්‍යම රාත්‍රී 12 සිට ඊළඟ මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය එක දිනයක් වේ. පැය 24ක් දිනය එකයි. අන්තර්ජාතික කටුවලදී වේලාව දැක්වීම සඳහා පැය 24 උරලෝසුව අපි ඒක කියලා දෙනවා. අන්තර්ජාතිකව දැන් මේක තමයි පාවිච්චි කරන්නේ. ගුවන් ගමන් අනිත් සියලු කටයුතු වලට. අපි යමු. පාද සදාන කාලය පැය වලින් දක්වන්න. පැයකට මිනිත්තු කීයද? 60යි. එහෙනම් මෙන්න මේක අපේ ඔළුවේ තියෙන්න ඕනේ. 60. 60 ඒවා දෙකක් කීයද? 6 + 2 = 12යි. 6 + 3 = 18යි. 6 + 4 = 24යි. 6 + 5 = 30යි. 6 + 6 = 36යි. 6 + 7 = 42යි. මේක නිකන් 6 වර චක්‍රයේද බිඳුවක් දා ගන්න තියෙන්නේ. දැන් මට කියන්න. මිනිත්තු 120යි. පැය කීයද? පැය 2යි.
මිනිත්තු තුන්සීයයි මේ පැය පහයි හාරසි අසුවයි මෙතැටෙන එක දෙක තුන අතර පහහය හත අට අටරකය අතලි සටයි පැය අටයි හයසීය තවත් යනවා දෙකක් හැටෙන් බෙදුවනන් දහයයි පැය දහයයි එකසේ අසුවයි කියන්න පැයතුන හැටෙන් බෙදල ගන්නත් පුළුව හයම් බෙදල ගන්න පුළුව බිඳුව කපලා දැ මේ බිඳුව කපල හයම් බෙදුවත් දෙකයි බිඳුව කපල ති හයම් බෙදුවත් පහයි බිඳුව කපල හදලිස් සටයම් හයම් බෙදුවත් අටයි බිඳුව කපල දාය බිඳුව කපල හයම් බෙදුවත් තුනයි ලිසි ක්‍රමය එක තමයි අපියන් පැසා මිනිත්තු වලින් අපි දැක්කා එකසේ අසුවයි කියන්න පැයතුනයි තවත් මිනිත්තු ඉතුරුයි විස්සක් මිනිත්තු විස්සක් තුන්සිය පනාට තුන්සියට පැය පහයි හර පාතියයි තව මිනිත්තු පණහාක් ඉතුරුයි තුන්සිය පනයි එකසියටට පැය දෙකයි පැය දෙකට හැටිය දෙකක් එකසිය විස්සයි තව ඉතුරුයි මිනිත්තු හතලිය අන්න දරුවනි ආන මගේ ගැටලු ටික බලන්න ලස්සනයි අපි යම් ඉහත දැක්වෙන්නේ පැය දොළහක ඔරලෝසුවගේ මේක මෙහෙමයි වටේ සාමාන්‍ය ඔරලෝසුව එකේ සිට දොළහට මේ ඇතුළේ එකට ගෙලින් දහතුන දාහතර පහළව දාසේ දාහත දාහට දානමය විස් විසයක විසි දෙක විසිතුන්න විසිහත මෙම ඔරලෝසුවෙන් මධ්‍යම රාත්‍රී දොලා දැක්වෙන්නේ විසි අතරයි බිඳුවයි බිඳුව ලෙසය වෙලා අන්තර් ජාති ක්‍රමෙල්ලි යන මෙහම එච්ච් කියන මෙතන පෑගන්න පෑගණන අවස් අවස් මෙතන මිනිත්තු මිනිස් මිනිස් තත්පර සකන් සකන් ඒ කියන්නේ මොනවාරි ඉලක්කන් දෙක දෙක ලියන්න ඕනේ දෙකල් ලියනවා තිත් දෙකක් දානවා දෙකක් ලියනවා තිත් දෙකක් දාන අපි සම්මත දැනගෙන ඉන්න ඕනේ මේ පෑය මිනිත්තු තත්පර කියලා අපි දැනගන්න ඕනේ පෑය සඳහා ඉලක්කම් දෙකක්ද මිනිත්තු සඳහා ඉලක්කම් දෙකක්ද තත්පර සඳහා ඉලක්කම් දෙකක්ද යෙදිය යුතුය සෑම ඉලක්කම් දෙක අතර තිත් දෙකක් ආකාරය මේ ආකාරය තිත් දෙකක් තිබිය ලිවිය යුතුය හරි වෙලාව ලියන්නලු පැය සහ මිනිත්තු වලින් දැන් මේක අපි සාමාන්‍ය ඔරලෝසුවෙන් මේ පැය 3යි මිනිත්තු 5යි පැය 3යි මිනිත්තු 5යි මේක පැය හයක් තියෙන මෙතන පොඩි කටුව පැය හයයි මිනිත්තු 15යි මිනිත්තු 15යි මේ කියන පැය එකයි මේ එක පොඩක් පහු වෙලා මෙතන 8ට පස්සරකට 40යි පැය එකයි මිනිත්තු 40යි හරි ෂෝක් මේක කෙලින්ම පැයතුනයි පැයතුනයි කිවොත් මිනිත්තු නෑ පැයතුනයි යමු මේ කියන්න පැය දහයයි මිනිත්තු තියයි ඒ කොම තිය මෙතන හයිළඟ තියන්නේ පසරකය තියයි මේක පැය හරියටම එකොළහයි පැය එකොළහයි කියන්න පැය පැය නවයයි හරියටම පැය නවයයි මේකේ පොඩි කටුව තියන්නේ මෙතන මේක තමයි ලොකු කටුව දෙක පහු වෙලා පැය දෙකයි මිනිත්තු පසර දහය පණහයි මිනිත්තු පණහයි අන්න බබු අපි වෙලාව කියන්න උගන්නනවා අයවසරය දරුවන්ට පහත දැක්වෙන්නේ පැය විසි අතර වෙලාව සහිත ඔරලෝසුවකි මේ පිටත වෘතය කොඩා සැටකට බෙදා ඇත අපි කිව්වා එක කොටසත් මිනිත්තු එකකි එහි එක සිට දොලාතෙක් පැය දොලාහ ලකුණු කර ඇත මේ ඇතුළත වෘතය කොඩස් දොලාකට බෙදා දහතුන සිට විසි අතරස්තෙක් ලකුණු කර ඇත මිනිත්තු කියවීම ලොකවෘතය කොඩා සැටෙන් කියවිය යුතුය එකට ඉදිරියෙන් දහතුනද දෙකට ඉදිරියෙන් දාහතරද තුනට ඉදිරියෙන් පාලුද දොළහට ඉදිරියෙන් විසි අතරද ලකුණු කර ඇත
මේක මම නෝට් එකක් වශයෙන් ඕගොල්ලන්ට දුන්නා. අපි යමු. පැය 24න් ඔරලෝසු වෙලාව කියවන්න. දැන් බලන්න පොඩි කඩුවේ තියෙන්නේ 14. හරි. 32. තප්පර කඩුව නෑ මේකේ. 0.0 බිඳුව. වෙලාව 14යි. මෙන්න විදිහට කියනවා 5/2. 5/2. මේක වෙලාව කීයද? හරියටම 19 ළඟ තියෙන්න ඕන. ආ 19. හරි. තිතක් දාන්න ඕනේ දැන්. හරි. මේක පැය 24න් කියවන්න කියන්නේ. එතකොට 22යි. මිනිත්තු කීයද බලන්න. 5/5 25යි. 22යි 25යි. මේක 15 පහු වෙලා. 15යි. ඉරිකෑ නෙමෙයි තිත්තිය නෙමෙයි. මිනිත්තු 40යි. ආ 15යි 40යි. වෙලාව. අපි යමු. මේ කීයද? හරියට මෙන්න ඕනේ මේක 22කට කෙලින්. පොඩක් එහාට වෙලා තියෙන්නේ. 22යි. හරි. මේ කීයද? 19යි. හරි මැද්දට ඇවිල්ලා තියෙන්නේ කටුව. 19යි 30යි. හරි නේද? හරි. මේක 14යි 40යි. 14යි මෙතන 5/4 40යි. මේකත් කියන්න 22 පහු වෙලා. 35යි. 22යි 35යි. හරි. අපි යමු. පහද වගුව සම්පූර්ණ කරන්න. පෙරවරු 7යි තිය. උදේ 7යි තිය. එහෙනම් අපි පැය 24ට ලියනවා 7යි 32යි තිය. එතකොට 7 මෙහෙම ලිව්වොත් අපි දන්නවා පෙරවරු කියලා. පෙරවරු 7යි 50. 7යි 50. පෙරවරු 8යි 35. ආන්න ජාත්‍යන්තර විදියට. දවල් 12. ආන්න දවල් 12. හරි. පස්වරු 1යි තිය. 5/1 තිය. 12ක් එකතු කරන්න ඕන. 12 13 තිය. අන්න ලේසි. 7යි 40 5/4. 12යි 7යි 19යි 40. 5/4 11. එතකොට 12යි 11යි 23යි. රෑ. දැන් බලන්න 5/4 11යි තිය. එතකොට 11ට අපි එකතු කරන්න ඕනේ 12ක්. එතකොට 23යි තිය. 23යි 30. මේ රාත්‍රී 12 නම් අපි එක ලියන තව විදියක් ආරම්භක වෙලාව ඊළඟ දවසේ. 0.2යි 0.2. අපි යමු. පහ සඳන් කාලය මිනිත්තු වලින් ලියා දක්වන්න. තප්පර 60 කියන්නේ මිනිත්තු 1යි. මතකනේ 60 60 ඒවා. තප්පර 120. 12 බෙදුවම මිනිත්තු 2යි. තප්පර 600. බිඳුව කපලා 60 බෙදුවම 10යි. මිනිත්තු 10යි. 720. 60 කියන්නේ බිඳුව කපලා 6 බෙදෙනවා 12යි. මිනිත්තු 12යි. 180 60 බෙදෙනවා. බිඳුව කපලා 18ට ආයේ 3යි. මිනිත්තු 3යි. 300 හැඩෙන් බෙදෙනවා. බිඳුව කපලා 30යෙන් බෙදෙනවා. මිනිත්තු 5යි. ආන්න ලේසි ක්‍රමය අපි අල්ලගත්තා. මිනිත්තු 5යි. අපි යමු. තත්පර වලින්. එතන මිනිත්තු වලට තත්පර 60යි. තත්පර නෙමෙයි තත්පර. 60යි. මිනිත්තු 3ට 60 වතුණයි 180යි. තව භාගයකට තියෙනවා 30ක්. එතකොට 210යි. 210යි. මෙතනත් මිනිත්තු 1 ලියවිලා තියෙන්නේ. මිනිත්තු 1යි අපි දාමු 4න් එකක්. එතකොට මිනිත්තු 1 නම් තප්පර 60යි. කාලක් කියන්නේ 60න් 4න් එක 15යි.
ආන්න හැත්ත පායි තත්ව මතකනේ හැටෙන් භාගයක් නන්තියයි කාලක් නම් පාලෝ එම එන්න පුළුව. මිනිතු හදලියයි තත්පර හදලියේවා හැටයි බිඳු දෙකක් දාලා විසි අතරයි. මිනිත්තු දෙකා මාරයි මිනිතු දෙකට හැටේව දෙකක් එකසිය විස්සයි භාගෙට තියයි තත්පර එකසිය පණහායි. මිනිත්තු පහට හැටේව පායි තත්පර තුන්සීයයි. ආන බලන්න තත්පර තුන්සීය ඒ මිනිත්තු තත්පර කිරුවා යමු තත්පර හැත්තෑව මිනිත්තු සහ තත්පර තු මේක හැටක් අයින් කරන්න ට මිනිත්තු එකයි ඔට තව දහයක් ඉතුරුයි තත්පර දහයයි දෙසියට හැටේවත් කියද මංකිවනේ මතකතියාගන්න මෙතන හැට එකසිය විස්ස එකසිය අසුව දෙසිය අදලිය තුන්සය තුන්සය හැට හාරසිය විස්ස හය ගුණාකාර එතකොට තත්පර දෙසීයට තියෙනවා මිනිත්තු තුනක් තොට එකසිය විස්සයි තව විස්සත්තිීන තත්පර විස්සත්ති දෙසිය හැට පා දෙසි අඩ බානං හතලියට එනවා මිනිත්තු හතරක් මිනිත්තු හතරයි තොට දෙසිය හතලියයි හැට බාවෙන්න තත්පර විසි පායි හරි තුන්සිය හැටට තියෙනවා හයක් මිනිත්තු හයක් තොට තව දහයක් තියෙනවා තත්පර හොඳයි හයසීයට මිනිත්තු දහයයි තත්පරත් දහයයි හයසිය දාය අන්න බබු අපි යම් පැය සහ මිනිත්තු වලින් අපි දන මිනිත්තු හැටක් ගැන පැය එක එකත් හැටේ ගුණාකාර මොනද හැට ආයිසරැක් කියන මතක හිටී එකසිය විස්ස එකසිය අසුව දෙසිය අදලිය තුන්සය කියන්න තුන්සය ඇට හාරසිය විස්ස ට මිනිත්තු එකසිය විස්සක් කියන්නේ පැය දෙකයි මිනිත්තු තුන්සයක් කියන්නේ පැය පහයි හාරසිය කියන්නේ තුන්සය හැටට හයයි පැය හයයි තුන්සය හැටයි තොකට හාරසියෙන් තුන්සය අට ගියාම මිනිත්තු හතලියයි හරි හයසියට ගෙලින්ම පැය හැටෙන් බෙදුවම පැය දහයයි එකසිය අසුවට පැය තුනයි හරි පැය තුනයි අපි යමු මිනිත්තු සහ පැයවලින් ආයිත හැටේවා පැය සහ මිනිත්තු වලින් පැය තුනක් එකසිය අසුවයි මිනිත්තු විස්සයි තුන්සිය පනාට පැය පහයි බලන්න බෝ මෙතන පැය පහයි පණහාවෙන්න මිනිත්තු පණහයි මිනිත්තු මෙතනත් මිනිත්තු පණහයි එකසිය හැටට පැය දෙකක් එකසිය විස්සයි තකොට මිනිත්තු හතලියක් ඉතුරුයි පුළුවන්නේ අඩු කොල්ල ගන්න හතලියයි දෙසිය පණහට බලන්න හැට එකසිය විස්ස එකසිය අසුව දෙසිය අතරිය එතකොට පැය හතරයි දෙසිය පනාවෙන්න මිනිත්තු දහයයි මිනිත්තු දහයයි හත්සිය දාය හැටෙන් බෙදුව හයට එකයි එකොලාට එකයි එතකොට පැය එකොලායි පැය එකොලා කියන්නේ හැඩේව එකොලා අයසිය ඇටයි කොට හත්සිය දායෙන් අයසිය ඇටක් අඩු කරන්න කොට මිනිත්තු පණහායි තුන්සිය හතලියයි තුන්සියට පැය පහයි කොට මිනිත්තු හතලියයි අන්න බබෝ ලස්සනයිනේ දර හැටේ ගුණාකාරටික ලියා ගත්තම ඕන ගානක් දුන්නම ඒකෙන් ගැලවෙන්න ලේසි අපි යම් බලන්න
කාලය එකතු කරන විදිිය බෝ වැදගත්. පෙරවරු අයතියට නිවසින් පිටත් වූ රාජිත මිනිත්තු හතලියකට පසු අමල්ගේ නිවසට පැමිණිය. ඔහු අමල්ගේ නිවසට පැමිණියේ කියටද. මෙන්න හයයි තියට පිටත් වනේ මේ හතලිය එකතු කරන්න. තුර මෙතන එකතු කරාම ඇත්තෑවක්කෙන. තුර මිනිත්තු හැත්තෑව දාන්න බෑ හැටේවා එකයි දහයක් ඉතුරුයි. අතනිනුත් මං අඩු කරලා පෙන්නලති. ඒම් ප්‍රයක මෙදැන්ටේනු. එනම් වෙලාව කියර්ද පැමිණියේ. හතයි ඔන්න අපි සම්මත විදියට දියනවන හතයි දායට පෙරවරු. පෙරවරු හතයි දායට. හැටේ එක කයින් කල එන්නු. අපියම්. මේවායේ අයිකය සොයන්න. මේ දෙක එකතු කරොත් හැට අටයි. හැටක් අඩු කරාම අටක් ඉතුරුයි. මේ හැටෙන් එන එක මෙහාට යන. තුන මෙතන තුනයි එකයි හතරයි. අන්න පෑගානයි මිනිතු ගානයි හෙව්වේ. මේකත් බලන්න. හතලිස් තුනයි විසි අතයි දාහයෙන් බිදු එකයි හැත්තෑ. හැටක් අඩු කරාම දාය තමයි ඉතුරු. මේ පෑය මෙතැනට යනවා. නමයයි දෙකයි කොළයි අන්න අන්නේ මයි වැඩේ කෙරේ. අපි යමු. ඔන්න තාව එකක් බලන්න. අටයි දෙකයි දාහයෙන් බිදුවයි එකයි නවයයි. හරි මෙනම ලියන්න ඔන්නේ එතර එකතු කර. හැටක් අඩු කරාම තිස් දෙක ඉතුරුයි. හරි මේ පැය මෙතැන්ට පහයි එකයි හයයි තුනයි නමේ අන්න බබු මේකත් බල. පහයි අතයි දොලායෙන් දෙකයි එකයි අටයි අසූ දෙකින් ඇටගයාම විසි දෙක දාන. අර එක මෙහාට එන එම ලියන්න ඕනෙත් නෑ පහයි තුනයි අටයි. ඉරට දින පෑය මිනිත්තු දින පෑය මිනිත්තු මේක එකතු කරන්න අටයි අතරයි දොලහයි දහයයි එකසිය දායක් එකසිය දෙකක් ආව. හැටක් අඩු කරාම හතලිස් දෙක හතලිස් දෙක ලිව්වා. මේ එක මෙතැන්ට ආව. අටයි එකයි නවයයි තිස් නවයයි පෑ තිස් නම ලියන්න බෑ. දවසට පැය විසි අතර අඩු කරනු. අන්න පායි මෙන්න එකක් ඉතුරුයි. මේ පැවිසි අතරෙන් ආපු දවස මෙතැන්ටේන. එකයි තුනයි තුනයි හයයි. දින හයයි පැය පහලවයි මිනිත්තු හතලිස් දෙකයි. මේකත් බල. හතයි එකයි අටයි. පහයි තුනයි අටයි හැටක් අඩු කලාම විසි අටක් ඉතුරුයි. මෙ රවමදදාන්න ඕනි වනේ අපි දැම්ම මෙතැට එක. අටයි එකයි නවයයි තිස් නවයයි. පැයි විසි අතර අඩු කරාම පහළවයි. අර එක මෙයාට එනවා. හතරයි දෙකයි හයයි. බලන්න අපේ ලේසි ක්‍රමයක් අපි දැම්ම. අපි යමු. කාලය අඩු කිරීම. මේක කිසි අවුලන්න ලොකුයි පනස්සේ. එකොලායෙන් අටත් තුනයි. හතරෙන් දෙකත් දෙකයි. හතරෙන් දෙකත් දෙකයි. අන්න පැය දෙකයි මිනිත්තු විසිතුනයි. මේකත් පනස් දෙක ලොකුයි. දොලායෙන් අටක් අතරයි හතරෙන් අතර බින්දුවයි. හයිෙන් තුනක් තුනයි. හරි හරිනෙ අපි යමු. මෙන්න ප්‍රශ්න. විසි අතෙන් හතලිස එක කඩු කරන්න බෑ මෙතනින් එකක් ඉල්ලගත්ද. පැයක් කියන්නේ මිනිත්තු හැටක්. තොට හැටයි විසි අතයි අසූ හතයි. තොට හතලිස එක කඩු කරාම හතලිස අය තමයි ලියන්න. දැන් මෙතන ඇතටම දාහතරන්නේ දහතුනයි තියෙන මයික පෙන්න්න මේ රවුන් දාලා තින්න තර මෙහම ලියන්න හොඳ නෑ නමුත් අපි ලියල තේරුම් කරන්න. ධාතුනය අතක් අයයි මේකත් බල. තිස්සටෙන් බෑ කකිල්ලගත් හැටයි හැටයි තිස්සටයි අනුවටයි හතලිස් පහ කඩු කරා පනස් තුනයි. දැ මෙතන දාහතුනයි දාහතරයි මෙතන තියෙන එකක් දීල දාහතරයි හතර ගියාම දහයයි දහතරෙන් හතර ගියාම දහයයි. ඔන්න දැන් මේක අපි කරමු. විසිතුනෙන් හතලිස් පහ බෑ එකක් ඉල්ලගත්තා හැටයි. එකතු කරාම අසූ තුනයි. හතලිස් පහ කඩු කරනු. දහතුනෙන් පහ කටයි තුනයි. තිස්සට ලියනු. හරි. දැන් මෙතන දහයක් නෑ. නවයයි තියන්නේ. නවයෙන් අටක් එකයි. සුන්දරයි වැඩි ඔන්න මකල දාන පස්සෙම. ඉල්ලගන්නවා මෙතන පහතලිස් පහ වැඩි නිසා හැටයි.
තොට එකතු කරාම අනූ දෙකයි. හතලිස් පා කඩු කරන්නවා හතයි හතලිස් හතක්. දැ මෙතනපතා අටයි තියන්නේ නමෙන් කද්දීල අටයි තිය. අටෙන් හතර ගියාම හතරයි සුන්දරයි. සුන්දරයිනේ ඔව යං. තවත් අඩු කිරීම. දහටෙන් බෑ හැටත් දාගන්න. තකොට හැත්තා අටයි. හතලිස් පා කඩු කරනවා තුනයි තුනයි. තිස්තුනයි. මෙතන දහනමෙන් දොලා ගියාම හතයි. හරි. මෙතන ඉල්ල ගන්න හැටයි. එකතු කරාම එකසිය එකෙන් පනස්තුන. එකොලායෙන් අත කට්තුන කටයි. හතරයි. මෙතන පහළවයි. පහළුවෙන් දොලා ගියාම කියද තුනයි. තුනයිනේ හරි. මේකත් බල. ඉල්ලගන්නවා හැටයි දැහෙම නැතුවන කෙලින් රවුන්න ද හැටයි අටයි හැට අටයි හැට අටෙන් විසි අට හතලියයි රවුන් දෙමිනේ මෙද දින පහළවයි පාලයෙන් අතරක් එකොලායි හරිනේ ප්‍රක්ටිසුනාට පසේම රවුන්දාන්ඩ ඕන්නේ ඉල්ලගන්නවා හැටයි අතරයි හැට හතරයි තිස්සයක් අඩු කරන මෙතන අටයි මෙතන දෙකයි දැ මෙතන එකොලායි එකොලායෙන් අටත් තුනයි එම රවුන්දාන්ඩ ඔන්නෑ පුරුදුනාට පස්සේ අපි යම් අන්තර්ජාති ක්‍රමයට වෙලාව දැක්වීම අන්න බාට ම මේ කලිනුත් කියලද අන්තර්ජාතික ක්‍රමයට වෙලාව දක්වන්නේ පෑ විසි අතර ඔල්ලෝසේ මෙම ක්‍රමයේ පෙරවරුවෝ පස්වරු සඳහන් නොකරයි මේ රාත්‍රී මෙච්චර සිට පෑද දහ දක්වා පෙරවරුය අන්න පෙරවරු ලියන වෙලා දොලා සිට විසි අතර දක්වා ආකාරයට ලියනු මෙන්න ආරම්භක වෙලා දොලා දක්වා මේ පස්සරු ක්‍රමය ලියන විදිිය පෙරවරු පස්සු අපි යමු ඔන්න පෙරවරු මං ලීල තියනො එක ඔන්න ඊළඟ එකල් ලියල තිීම ඒම් කියන්නෙත් පෙරවලු හොට දෙකයි තිස් පහ මේක පීම් එන්න දොළහා එකතු කරන්න දොලායි හතරයි කියද දාස්සයයි දාට ඒම්බම් දන්න ඇතුට මේක දේම් තුනයි විසි හත සම්මත වෙලා මේක පීම් දොළහයි අයයි දහටයි දොලා ආන්න තිත් දෙකත් දාන මේකත් පීම් දොලායි නමය කියද කිය දොලායි නමේ විසි එකයි තිස් දෙකයි මධ්‍යයාන කියන්න දවල් දොලා මේක දවල් දොලා රාත්‍රී දොලා ඕන්නම් මෙහෙමලිය අන්ඩත් පුළුවන් ඕන ආරම්භක වෙලාවලි අන්ඩත් පුළුවන් රාත්‍රී කියල හිද අපි ොමදාම ආරම්භක වෙලානම් බිඳු දෙකයි බිඳු දෙකද අන්ඩත් පොළුවන් පැය දොලහා ක්‍රමයට මේක පස්වරු දොලහා කඩු කරන්න තියන්නේ පහයි විස්ස මේක දොලහා කඩු කරන්න ති පස්වරු අයයි අතලිය මේක රාත්‍රී දොලා රාත්‍රී හොමලියන්නත් පුළුවන් මේක දොලා කඩු කරන්න එතුකට පස්වල් අටයි හදලිස්තුන මේක උදේ පෙරවරු අටයි හතලිය හරිනේ මේ කියද හතර හතර කියන්නේ පෙරවරු හතරයි විසිතුන් හරි දහතුන කියන පස්සරු දොලා කඩු කරන තොට දොලා කඩු කරාම එකයි පනස් අතර එකයි පනස් අතර පස්වරු තුනයි විසි දෙක මේකත් පස්සරු දහනමෙන් දොලා ගියාම හතයි හතලිස් අන්න බබු අපි වෙලාව ලස්සනට ලබාගත්තා අපි යනෝ සම්මධාකාරයෙන් දින්න දැක්වෝ. ඔබ උපන් වර්ෂය මොකක්ද. අය වසරට එනකොට අවුරුදු එකොළහක් විතර වෙනවානේ නේද. තකොට කියත් කෙනවාද. අපි දාම පහරි අවුරුද්ද. දෙදස් තුනේ විතර දාම දැම්මේ ලොකුළමගේ වයස දැමි දෙදස් තුනේ. මාසිරති මොන මාසය අරි දාම පෙබරවාරි
පෙබරවාරි. ඇතර මේක දෙවිනි මාසය. දිනය අට අට. නමුතුක උපන්දය සම්මත විදිරකෝම ලියන්නේ. අපි ලියන මේ දෙදස් තුන. අපි නම් තිතක් ලිදයන්නේ නමු දච්චපොතේ පොඩි රක්තියන්නේ. පෙබරවාරි නම් බිින්දු අයි දෙක. අටවෙනි දනම් බිින්දු අයි අට. ඉස්සර අපි ඉංග්‍රීසි ක්‍රමයට මේක ලිව්වේ අටයි දෙකයි දෙදස් තුන කියලා. ඔොම තමයි අපි කුඩා කාලේ පාසල යන කාලේ දිනේදිවේ. හැබ ඒ කාලෙත් තිබුණ අපේ සිංහල ක්‍රමය කියලා එකක් මේ විදියට. දෙදස් තුනේ දෙකයි අට. තර අපි ඒකිව සිංහල ක්‍රමය තමයි අද ජාතියන්ත්‍ර ක්‍රමය බවට පත්වෙලා තිීන් අපේ ක්‍රමය. තමයි ජාතියන්ත්‍ර පිළිගන්නේ අවුරුද්ධ මාසය දිනය ඒ සම්මතයට ලියන්න කියලා. අපි යමු. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දිනය සම්මතාකාරයට ලියන්න. කද අවුරුද්ද හතලිස් අටේ පොඩි ඉරිකෑලත්තම අච්චුපතේදී. පෙබරවාරි හතරවෙනි දා දින මන්න කැමති තිත දානවා මේ විදියට මේ. දෙදාසගේ දහතුනයි දොළහාවන දින උපන් අයකුට දහතුනයි දිනට වයස අවුරුදු මාස දින හොයන්න. එනම් දෙදස් දහතුන මෙතන දාන්න ඕනේ. මාස දෙක මෙතන දාන්න ඕනේ. දින එක මෙතන දාන්න. එය අභ්‍යදුනේ දෙදස් එකේ තුන්වෙනි මාසේ දොළහා. මතකදයා ගන්න මාසකට දින තියයි අපේ සම්මතය. මෙතනින් මාසයක් ඉල්ලගත්තොත් තිස්ස එකයි. ඉස්සකෙන් අඩු කරන කොලාෙන් නවයයි එකයි කොට අඩු කරාම දානමයයි දින. දැ මෙතන තියන්නේ එකයි. අවුරුද්දක් ඉල්ලගන්නවා දොළහයි එකයි දහතුනයි. දහතුනෙන් දහතුනෙන් තුනක් ගියාම දහයයි. හරි. දැ මෙතන තියන්නේ දෙකයි. දෙකෙන් එකක් එකයි එකයි. අවුරුදු එකොලායි මාස දහයයි දින දානමයයි. අපියම් මොකක්ද කියන්න රූපවාහිනී වැඩසටානක් අතරතුර වැඩසටහන් අතරතුර ප්‍රචාරය වන දැන්වී බෝමයක් තත්පර ගන්න ගණනය කර මුදාලාය කරයි. අටයි විසිතුනයි තත්පර බිින්දුවයි බිින්දුවට ආරම්භ වූ දැන්වීමක්. අටයි විසිතුනයි තත්පර විසියකට තමයි අවසන් කරනවා කියලා කියන්න. එනම් අපි මෙතන උඩට දාගන්න ඕනේ මේ විසි එක. පටන් ගත්දේ බිින්දුවයි බිින්දුවට. එනම් අපි අඩු කරන. මෙතන විසි එකයි තත්පර. මිනිත්තුත් නෑ පැයත් නෑ. එනම් පැයනෑ මිනිත්තු නෑ මේ දැන්වීම තත්පර විසි එකක කාලයක් තමයි ප්‍රචාරය කරලා තිී. අපි යම් පහත වෙලාව සඳහන් පැයගන්න මිනිත්තු ගන්න සහ තත්පර ගන්න එක හරි ලේසි. පැය දොළහයි. මේ තියන මිනිත්තු තිස් අටයි. එක හොඳයි අපි තේරුම් ගන්න දුන්නේ හතලිස් දෙකයි. මුලින් පැය මිනිත්තු තත්පර. මේක පැය විස්සයි. මිනිත්තු නෑ. තත්පර තිස් අටයි. ඔන්න දරුවන්ට හොඳට පැහැදිලිද. මේක පැය නෑ. මිනිත්තු දහටයි. තත්පර හයයි හරිශෝක. මේක පැය කොළයි. මිනිත්තු විසි හතරයි. තත්පර තිස් පායි හරිනේ. මේක පැය හතරයි. මිනිත්තු තුනයි. තත්පර අටයි. අන්න බලන්න. හරි. අපි යමු. දෙදස් දොළහයි අටයි හතරවනි දින ආරම්භ කළ ව්‍යාපෘතියක එක දිගටම නොනවත්වා කරගෙන ගොස් දෙදස් දොළහයි අටයි විසිහත් වන දින නිම කළේ ගත වූ කාලෙ. නිම කළ දවස උඩට ලියන්න. පටන්ගත්ද දවස ලියලා අඩු කරන්න. මෙතන හතරෙන් හතෙන් අතරත් වනයි දෙකයි. මේවට එන්න බිදු. කාලය දින විසිතුනක් විදරයි. කාලය දින විසිතුන. කාලය දින විසිතුන. බොම ලේසි. වගුව සම්පූර්ණ කරන්න. ජනවාරි තිස්ස එකයි.
සති හතරයි දින තුන. පෙබරවාරි සාමාන්‍යයෙන් විසි අටයි. සති ගණන සතිගැලියන්න ඕන්නේ සති හතරයි දින නෑ. මාර්තු තිස්ස එකයි. සති හතරයි දවස්තුනයි. අප්‍රේල් තියයි සති හතරයි දවස් දෙකයි. මැයි තිස්ස එකයි. සති හතරයි දවස්තුනයි. ජූනි තියයි සති හතරයි දවස් දෙකයි. මෙතන දරුවන්ට අපි ක්‍රමයක් කියලා දීලා තියෙනවා මේ 30-31 බේරගන්න. තමන්ගේ අත මේම ලිව්වම ජනවාරි. පෙබරවාරි අඩුයි දින. මාර්තු 31යි. අප්‍රේල් මැයි ජූනි ජූලි. එතකොට ජූලි වලට 31යි අගෝස්තු වලට ආපහු මෙතනට එනකොට 31යි. ජූලි 31යි අගෝස්තු 31යි එක ළඟ එනවා. මෙතන 4යි 3යි. හතරයි තුනයි මතකනේ ඕක පොඩි කාලේ කියලා දුන්නේ. සැප්තැම්බර් 30යි. හතරයි දෙකයි. ඔක්තෝබර් 31යි. හතරයි තුනයි. නොවැම්බර් 30යි. හතරයි 28යි මෙතන දෙකයි. දෙසැම්බර් 31යි. සති හතරයි දවස් තුනයි. මෙතන බලන්න මේක මං කියලා දුන්න බලන විදිය. ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූන් ජූලයි ආපහු අගෝස්තු වලදී 31ක් එන මෙහෙම මෙහෙම මේ උඩින් යටට යන්න බොහොම පහසු ක්‍රමයක් පොඩි කාලේ කියලා දුන්නා. අපි යමු. මැයි මාසයේ 5 සිට ජූනි මාසයේ 23 දක්වා දින ගණන සොයන්න. දැන් මැයි මාසයේ 5 සිට හොඳට බලන්න. දැන් මැයි මාසෙට දින කීයක් දිනවද? 31යි. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි 31යි. පහ සිට තර හතරක් නෑ. ඒ හතර අඩු කරනවා. කොහොමද එතනින් එනවා දින 27ක්. ආන්න දින ගණන 27යි. හතරයි අඩු කරන්නේ පහක් නෙමෙයි. පස්වෙනි දවස ගණන් ගන්නවා. හරි. ජූනි මාසේ දින 30යි. කොට සම්පූර්ණ දින ගන්න හොයන්න එකතු කරමු දින 57යි. අන්න බලන්න මෙතන දියන්න වෙන්නේ. ඊට ඔක්තෝබර් 8 සිට දෙසැම්බර් 10 දක්වා. කොට ඔක්තෝබර් 8 කිව්වම 7ක් අඩු වෙනවා. එතකොට 24යි දින. ආන්න 24. තොට නොවැම්බර් දින ගණන කෙලින් මෙනවා දවස් 30ක්. නොවැම්බර් වලට දවස් 30ක්. දෙසැම්බර් වලට 10 දක්වා කිව්වම 10යි. එහෙනම් සම්පූර්ණ දින ගණන හොයන්න ඕනේ. 4යි 6යි. එහෙනම් සම්පූර්ණ දින ගණන 64යි. මෙන්න මෙතන තමයි වැදගත් වෙන්නේ. ඔක්තෝබර් 8 රට ගන්නවා සිට 7යි අඩු වෙන්නේ. ඔක්තෝබර් මාසේ 7ක් තමයි ගණන් ගන්නේ. නොවැම්බර් 30 වෙනවා. දෙසැම්බර් 10 දක්වා කිව්වොත් 10ක් ගණන් ගන්නවා. අපි යමු. අගෝස්තු 14 සිට ඔක්තෝබර් 5 දක්වා දින ගණන. අගෝස්තු 14 දින සිට. ඒක බලන්න. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූන්, ජූලයි, ඔගස්ට්. දවස් 31ක් තියෙනවා. එතකොට 31ක් තියෙනවා අගෝස්තු මාසේ. 14 දින සිට කීයද අඩු කරන්නේ? 13ක්. 11න් 7ක්. 8යි 1යි. දින 18ක්. හරි. සැප්තැම්බර් දින 30යි. හරි. ඔක්තෝබර් 5ක් ගන්නවා. එතකොට දින 5යි. 8යි 5යි 13යි එකක් ඉතුරුයි. දින ගණන 53යි. අන්න දවසක් මුලින් සාදිනයක් දීලා ඒකේ අතර දින ගණන වෙන කෙටි විදිය. අපි යමු. හිස්තෙන් පුරවන්න. පැය 4ට මිනිත්තු 64ක්. 24යි 240යි.
පැය දෙකට මිනිත්තු එකසිය විස්සයි මෙතන තියයි එකසිය පනායි මිනිත්තු හැත්තාඩා කියන පැය එකයි තව මිනිත්තු දහටයි මිනිත්තු දෙසිය බනස් පාට හැටේවා හතරයි දෙසිය අදලයයි තව පාලවයි හරි මිනිත්තු හතලට තත්පර හැටේව හතරක් දෙසිය අතලියයි හරි පැය දෙකයි මිනිත්තු පහයි පැය දෙකයි මිනිත්තු පහයි තත්පර විස්සයි පැය දෙකට පැය දෙකට තත්පර බලන්න හැට වරකට තුන්දාස් සදසීයෙන් ගුණ කරන්න හදදාස් දෙසීයයි මිනිත්තු පහට තුන්සීයයි තත්පර විස්සයි හදදාස් පන්සය විස්සයි තත්පර හදදාස් පන්සය විස්සයි තත්පර දැකද අපියම් අධිවේගී මාර්ගය ගමන් කර බස්සදයක් මහර ගමසිල්ල ගාල්ලට යාමට පැයකයි මිනිත්තු තිස්දක කාලයක් ගත කළේ ය ගාල බස්නැතුම් පොලේ මිනිත්තු හතලියක කාලයක් නවතා තබා නැවත මහරගමට ඒමට පැයකයි මිනිත්තු තිස්සතක කාලයක් ගත්තේ ගමනට ගත වූ මුළුක ගමට කියන ගිහිල්ල එහ නවත්තල ඔක්කොමත් එක්ක ගිල්ල එන්ඩ ගත වෙච්ච කාලය යාමට ගත් කාලය කියන පැයකයි මිනිත්තු තිස් දෙකයි නැවතු මේ මිනිත්තු හතලියයි නවතා තිබ්බේ අපසු එනකොට පැයකයි මිනිත්තු තිස් හතයි මෙතන බින්දුවයි එකුතු කල බලමු හතයි දෙකයි නවයයි දහයයි තකොට එකසිය නවයෙන් හැටා කඩු කරනවා කොට හතලිස් නමයක් ඉතුරුයි මේ එක මෙහාට එනවා පැයතුනයි මිනිත්තු හතලිස් නමයයි ගිහිල්ල නැවතිල ඔක්කොමෙන්ඩ ගත වෙච්ච කාලය අපි යමු කාල පරතරය යම් වෙලාවන් දෙකක් අතර පවතින කාලය කාල පරතරය වේ කාල පරතරය ගණනය කිරීමනි පැ දුලහ කරමට වෙලා භාවිතා කිරීමට වඩා පැවිසි අතර ලයා ගැනීම සුදුසුවේ කාල පරතරය ඔයි ඕන ලේසි ඔන්න බල පාසල පාසල් පාසල් අරබන්නේ පෙරවරු හතයිතියට අවසාන කරන්නේ එකයිතියට තේ එකයිතිය ලිව්වොත් මේ ක්‍රමයට දහතුනයි තිය දොළහක් එකතු කරන පෙරවරු හතයි තිය කාල පරතරය බිඳුවයි බිඳුවයි පැය හයයි පැය හයයි දොළහ මේ අඩු කරනවට වඩා ඉල්ලගෙන අරක ලේසි ඒක තමයි කරන්න අපි යම් කොළඹින් හතල පිටත් වූ දුම්රියක් පස්සරු දෙකයි පනස්පාට අනුරාධපුර ළඟාවට ගත වූ කාලය පස්සරු දෙකයි කියන්නේ දොළහක් එකතු කරොත් දාහතරයි පනස් පහ පිටත් වූ වෙලාව කියද පෙරවරු හතයි තිය බිඳුවයි හතයි තිය අඩු කරන්න මෙතන පහයි මෙතන දෙකයි මෙතන හතයි පැය හතයි මිනිත්තු විසි පහයි සිරිදාස පෙරවරු හතරයි තියට පෙරවරු හතරයි තියට අපි දාමු ගමනක් නිමා කළ කාලය අපිට වැදගත්තේ හතයි පස්සරු තොට දොළහක් එකතු කරොත් දානමයයි අතලියට නිමා කල්ලදී ඇරඹුවේ හතර තියට අඩු කරන්න දායයි පැය පහළවයි විනාඩි කියද දහයක් ගත කල්ල තිනවා මිනිත්තු දහයක් මං මේක දොළහක් එකතු කරා දානමයයි හත හතරයිතියක් අඩු කළා ලේසි අපි යමු ගමන නිමා කළ කාලය ගමන ඇරඹූ වෙලාව ගමන සදා ගත කළ කාලය මේක අපි හදලා ගණ්ඩෝනි
මේක වෙලාව එකොලායි හතලිස්තුන හතයි දොලා අඩුකරොත් එකයි තුනයි පැය හතරයි මිනිත්තු තිස් එකයි පැය හතරයි මිනිත්තු තිස් එකයි හරිනේ මේක බලන්න නිමා කළ වෙලාව පහළොවයි පනස් දෙක ඇරඹුවේ එකොලායි අතලිස්තුනට තොට දොලායෙන් නවයයි පැය හතරයි මිනිත්තු නවයයි මිනිත්තු කියෙන ගේමලිවා මිනිත්තු නවේ නිමා කළේ විස්සයි තිස් අතරට නවයයි පනස් හතට ද මේක අඩු කරන්න තොට හැටක් ඉල්ලගත්තොත් අනුව හතරෙන් පනස් හතක් තොට මෙතන දාහතරෙන් හතයි අටෙන් පාත් වනයි මෙතන දහනමේ නමයගයාම දාය පැය දහයයි මිනිත්තු තිස් හතයි පැය දහයයි මිනිත්තු තිස් හතයි හරි විසි දෙකයි හතලිස් අට විසි දෙකයි හතලිස් අට මෙ දියන්නම් හරි දොලායි පනස්තුන හතලිසටෙන් පනස්තුන බෑ ඉල්ල ගත්තා හැටයි හතලිසටයි එකසි අටයි පනස්තුනා කඩු කරා පනස් පහයි මෙතන විසි එකයි එකොලායන් දෙකන් නවයයි පැය නවයයි මිනිත්තු පනස් පහයි අන්න බබු හරි මේක දොළහයි හදලිස් පහ හතරයි තිස්තුන මේක එකයි අටයි පැය අටයි මිනිත්තු දොළහයි පැය අටයි මිනිත්තු දොළහයි අන්න අපි කාල පරතරය හොයගත්ත විදිිය ඔන්න අපි එන ඔබේ අච්චු පොතට පහතෙක් ඔරලු ඔසු මූුණතේ දැක්වෙන වෙලා පැය මිනිත්තු සහ තත්පර ඇසුරෙන් ලියන්න කියන්න මෙතන කියද එකයි පස්සරත් වන පහළවයි තව එකක් විතර පොඩ්ඩක් ගිහිල්ලා දාසයයි තත්පර පනස් නවයක් වගේ තියෙන පනස් නවයක් වගේ තියෙන මේක කියන්න පැයගාන අටයි මිනිත්තු විසි නවයයි තත්පර කියද දහතුනක් පගන පමණ තියෙන දහතුනක් විතර තියෙන අපි යමු මේක දහයයි මේක බින්දුවයි දොලා කටුවලඟ තත්පර පහළුවට පොඩ වැඩි පහළුවත් අපි දාන්න පුළුවන් අපි දාසයක් දාම් පහළුවයි දාසය දෙක මැද්දේ වගේ තියෙන මේක මොකද පැයතුනයි මිනිත්තු කියද මෙ තිස් එකයි තත්පර පනහාට පනස් පහට එකක් වැඩි පනස් හයක් පමණ තියෙන අන්න අපි ලිව්වා අපි යනු පස්සරු අන්තර්ජාතික ක්‍රමයට ලියන්න පස්සරු නම් මේකට දොළහක් එකතු කරන්න දොළහයි දෙකයි කියද දා හතරයි මුකුත් පෑය පෙරවරු මුකුත් නෑ ඔච්චරයි අපි ලියන් සම්මතාකාරයට ලිව ඒ ආවේ කොහොද දෙකයි තිස් පහට දොළහා එකතු කර කොට දාහතරයි තිස් පහ එම තමයි උත්තරේ අපි ලබාගත්ත හරි අපි යමු පහත දැක්වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුළු කොලින්
ගුවන්යානා කීපයක් පිටත්වන වේලාවන්න්‍ය. වගුව පිටපත් කරගෙන ස්තැන් පුරුවන්න මේ ගන්න පිටපත් කිරුවම ස්තැන් පුරුවන්න දීන්. පෙරවරු කියන්නේ උදේ. තොර ජාතියන්තරේ නම් හතයි බිඳුවයි පහ හරිනේ. මේකත් පෙරවරු අටයි විසිපා. ඕමයිදිය. මේක පස්වරු තොට දොළහක් එකතු කරන්න. දොලායි අතයි දානමේ. තිත් දෙකයි දාය. ද මේක දහනමය. එනම් පස්වරු හතයි පහළ. ආන්. මේක පෙරවරු. පෙරවරුනම් ඒකම තමයි. දහයයි තිය හරි. දහනමේ නම් පස්වරු. තුලා කඩු කරන්න. හතයි පනස් පා. මේක පස්වරු. දොලාහක් එකතු කරන්න. දොලාය අයයි දහටයි. හතලිස් පහ. මේක පෙරවරු අටයි. මේක පෙරවරු එකොලායි. එනම් එකොලායි දායම තමයි. තිත් දෙකත් දාලා දාය. පස්වරු. අඩු කරන්න විස්සෙන් දොළහක්. තකොට පස්වරු කියන රාත්‍රී අටයි තිය. මේක පස්වරු දොලාක් එකතු කරන්න ධාතුනයි විසිපා. ධාතුනයි විසිපහයි විසිපහයි. අපි යමු. පහත දැක්වෙන වගන්තිවල සඳහන් වෙලාවන් අන්තර්ජාතික සම්මත ක්‍රමයට දක්වමින් වගන්ති නැවත ලියන්න. වගන්ති නැවත ලියන්න. කොටුව. දුම්රිය ස්ථානයෙන් කියන්න පෙරවරු කියන්නේ දහයයි තියට පිටත් වන උඩරට මැනිකේ උඩරට මැනිකේ දුම්රිය පස්වරු නම් දොලාක එකතු කරන දාහතයි දොලායි පයි දාහතයි අතලියට බදුල්ලට ළඟාවීමට නියමිතය අරවාකයම් නියමිතය හරි. පෙරවරු එකොලාට ආරම්භන තයාග ප්‍රධානෝත්සවය. එක කියන්නේ එකොලායි ආරම්භ වන තයාග ප්‍රධානෝත්සවය පස්වරු කියන්නේ දොළහක් එකතු කරනවා දාහතරයි තිහට අවසන් වීමට නියමිතය නියමිතය හරි. පෙරවරු එකොලායි තියට ආරම්භ වන ගණිත ප්‍රශ්න පත්‍රය තුන. එකොලායි තියට ආරම්භ වන ගණිතය ප්‍රශ්න පත්‍රය. පස්වරු එකයි තියට කියන්නේ දහතුනයි තියට අවසන් වේ. අවසන් වේ. අන්න බලන්න අපේ කාලය ගොඩක් ගියා මේ කතන්දර එළියන්. ඇත්තට මගේ වැදගත්කම වෙලාව දක්වන්නේ. අපි යමු. පැය 12 ඔර්ලෝසුවෙන් ප්‍රකාශ කරන්න. දුම්රිය පිටත් වන වෙලාව. මේ කියන්නේ පෙරවර. අටයි තිස් දෙක. ඔහොමනේ ලියන්න.
මේක පෙරවරු අටට මේක විස්ස විස්ව කියන්න දොලා කඩු කරන්න පස්වරු අටයිදාට මේක පෙරවරු අට පස්වරු හතර එක එකොලා ඉතිය පෙරවරු එකොලා ඉතිය පස්වරු තුනයි අතලිස් අන්න බබු අපි දීපු විදිය ලස්සට ලිව්වා අපි යම් මිනිත්තු අට තත්පරවලි මිනිත්තු එක සමානයි හැටයි තත්පර මිනිත්තු අට හැටවරක් අට හාරසි අසූවයි තත්පර අන්න බබු අපි යනු පාසනාන එකේ කාලය තත්පරවලින් දක්වන්න තත්පර එකවරක් හැට හැටයි තත්පර හරි මිනිත්තු අට අටවරක් හැට එහෙම ලියමවා තත්පර දෙපාරක් ඒතකොට ලියන්න ඕනේ නෑනේ හාරසි අසූව තිහවරක් හැට හැටෙන් ගුණ කළාම තත්පර තුන්වරක් අය දහටයි බිින්දු දෙකයි මේක විසිවරක් හැට සමානයි තත්පර දහස් දෙසීය හරි මේක තිස්සට වරක් හැට සමානයි තත්පර බිින්දුවත් දැම්මා හයරකට හතලි සටයි හතරක් ඉතුරයි විසි අතරයි හතරයි විසි අටයි අන්න අන්න මේක හතලි සට වරක් ඇට බිින්දුවත් දැම්ම හයරකට හතලි සටයි හතරක් ඉතුරයි විසි අටයි තත්පර තත්පර අපි යමු තත්පර තුන්සිය හැට මිනිත්තු වලින් දක්වා අපි දන්නවා තත්පර හැටයි මිනිත්තුවකට එතකොට තුන්සිය හැට වෙදනවා හැටේ බිින්දුවට බිින්දුව කැපෙනවා හයයි මිනිත්තු හයයි මිනිත්තු තත්පර එකසිය පනා එතකොට අපි දන්නවා එකසිය පනායි හැටගියොත් අනුවයි තව හැටගියොත් තිහයි මෙතන මිනිත්තු එකයි මෙතන තව මිනිත්තු එකයි තකොට දෙකයි මිනිත්තු තිහයි මේ ඉතුරු වෙලා තින්න තත්පර තිහයි තත්පර එම අඩු කල ගන්න පුල හම වුලන්න බෙද වෙද මින්ට ඔන්න ලිසිකරමට පියනවා අපිය මිනිත්තු වලින් ප්‍රකාශ කරන්න හැට වෙදීම හැට සමානයි එකයි මිනිත්තු සුන්දරයි එකසිය විස්ස බෙදීම හැට සමානයි දෙකයි මිනිත්තු දෙසය අතලිය බෙදීම හැට සමානයි හතරයි මිනිත්තු හරිනේ තුන්සීය හැටෙන් බෙදනු තිරට අයව පහයි මිනිත්තු අන්න අන්න එක්දහස් දෙසීය හැටෙන් බෙදනු බිින්දුවට බිින්දුව කැපෙනවා දොළහට හයේව දෙකයි බිින්දුවයි මිනිත්තු මිනිත්තු තුන්දා සයිසය හැටෙන් බෙදනවා මිනිත්තු කරන්න ට මෙතනවා මිනිත්තුවලින් ඉල්ලන්නේ කොට හැටයි මිනිත්තු පැය කියලකි යන්න ඕන්නේ මිනිත්තුවලින් ඉල්ලන්න නිසා අපි යනු මිනිත්තු සහ තත්පරවලින් තෝයන්
කොට 75න් 60ක් අඩු කරොත් 15ක් ඉතුරුයි. එතකොට අපි ලියනවා මිනිත්තු 1යි තත්පර 15. මේක අපි 100න් 60ක් අඩු කරනවා 40. එතකොට අපි ලියනවා මිනිත්තු 1යි තත්පර 40යි. හරිෂෝ 150. 60ක් අඩු කරොත් 90යි. තව 60ක් අඩු කරොත් 30යි. මට 60ව දෙකක් අඩු වුණා. 2යි මිනිත්තු 30යි තත්පර. හරි. 200ට 60ක් අඩු කරනවා. තව 60ක් අඩු කරනවා. තව 60ක් අඩු කරනවා. 1යි 2යි 3යි. මිනිත්තු 3යි. තත්පර 20යි. අන්න බබෝ ලස්සන ක්‍රමයක් අඩු කරලා ගන්න එක. 250යි. 60න් බෙද බෙද ඉන්නත් පුළුවන්. ඕනනම් දැන් 60ව දෙකක් 120යි, 60ව දෙකක් 120යි, 3 4ක් 240. එහෙමත් පුළුවන්. එතකොට 10යි. 60ව 4ක් අපි ගත්තනේ. එතකොට මිනිත්තු 4යි. මිනිත්තු 4ට 240යි. මිනිත්තු 4යි. කීයද? 10යි තත්පර. ඒක හොඳයි. 355. 60ව 5ක් 300යි. කොට මිනිත්තු 5යි. තත්පර. ලීසි ක්‍රමය යදා ගන්න. අඩු කරගෙන අඩු කරගෙන යන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නෑ. බෙදන්න පුළුවන් දරුවට බෙදලා ගන්නත් පුළුවන්. කොයි ක්‍රමයක් එකයි. පැය 8 මිනිත්තු වලින්. පැය 1. මිනිත්තු 60යි. පැය 8. 60 වරක් 8. 4කට 48යි. ආන්න මිනිත්තු මිනිත්තු 480යි දරුව. දැක්කද? ඔව්. අපි 4යි 5 අභ්‍යාසය. පැය 1 කියන්නේ මිනිත්තු 60යි. මිනිත්තු 60 කියන්නේ තත්පර 60ව 60ක් 3600. අන්න බබෝ 3600. අපි යමු. ඉතරයි නේද තියෙන්නේ. මිනිත්තු වලින් දක්වන්න. එකවරක් 60. 60යි මිනිත්තු. හරි. මේක පැය 2. 120යි මිනිත්තු. හරි. පැය 3. 180යි මිනිත්තු. හරිනේ. පැය 5. 5 30යි. 300යි. මිනිත්තු මිනිත්තු. පැය 12 දවස් භාගේ. 0.72යි. 820යි මිනිත්තු. ආහ්. පැය 24. 60න් ගුණ කරන්න. 0.6. 4 24යි 2යි. 1400යි මිනිත්තු. දැකද දැකද? 1440යි මිනිත්තු. 1440යි මිනිත්තු. අපි යමු. මිනිත්තු 820 පැය වලින් සොයන්න. මිනිත්තු වලට පැය 60යි. බෙදමු 60. මිනිත්තු 60ක් පැය 1යි. මිනිත්තු 60ක් පැය 1යි. එතකොට 60න් බෙදන්න ඕනේ. බිඳුවට බිඳුව කැපුණා. 1යි 2යි. පැය 24යි. අපි දන්නවා මිනිත්තු වලට පැයකට මිනිත්තු 60ක් තියෙනවා. මේක ඇතුලේ 60ව බලන්න ඕනේ. හරි. මිනිත්තු 200 පැය 100. හොඳයි අපි 60න් බෙදන්න.
එතකොට හැටෙන් බෙදව ආසන්න වශයෙන් තුනක් එනවා. එතකොට පැය තුනයි. තුනයි පැය. ඊළඟට බලනවා හැටේව තුනක් කීයද කියලා. එතකොට යනවා 180ක්. එතකොට 200න් අපි 180 අඩු කරාම අපිට වෙනවා 20ක් ඉතුරුයි. පැය තුනයි මිනිත්තු 20යි. ආන්න. එහෙම නැත්නම් 200 ලියලා 60ක් අඩු කරනවා 140යි. 60ක් අඩු කරනවා 80යි. ආයි 60ක් අඩු කරනවා 20යි. 60ව 1යි 2යි 3ක් අඩු වුණා. පැය 3යි මිනිත්තු 20යි. තවත් ක්‍රමයකට කියලා දුන්නා. අපි යමු. ආන්න 4යි අය අභ්‍යාස මාලා. මිනිත්තු වලින් දක්වා ඇති කාලය පැය වලින් දක්වන්නේ. එතකොට 60 60න් බෙදලා අපිට එනවා 1යි පැය. අන්න 180 60න් බෙදෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. අපිට එනවා 3යි පැය. හරි. 540 60න් බෙදෙනවා. 6වරක් 9 54යි පැය 9යි. 300 60න් බෙදෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා 35යි පැය. 360 60න් බෙදෙනවා. 36ට කීයද? 6යි පැය. හරි. 600 60න් බෙදෙනවා. අන්න බබෝ බිඳුවට බිඳුව කැපෙනවා 10යි පැය. ලස්සනයි. අපි යමු. පැයසා මිනිත්තු වලින් ඕන මේක අඩු කරලා ගන්න පුළුවන්. 90න් 60ක් අඩු කරන්න 30යි. අපි කියනවා 1යි පැය 30යි මිනිත්තු. හරි. 100 60ක් අඩු කරන්න 40ක් ඉතුරුයි. එතකොට 1යි පැය 40යි මිනිත්තු. එකසිය පාලවෙන් 60ක් අඩු කරන්න. එතකොට 1යි පැය 55යි මිනිත්තු. හරිෂෝ ඒක තමයි ලේසි ක්‍රමය. 150න් 60 ගියොත් 90යි. තව 60 ගියොත් 30යි. අන්න බබෝ 60ව දෙකක් ආවා. එතකොට 2යි පැය 30යි මිනිත්තු. 30යි මිනිත්තු. ඒක තමයි ලේසි බෙදන බෙද ඉන්නවට වඩා. 245. 60ක් අඩු කරොත් 5යි 18යි. 60ක් අඩු කරොත් 125යි. 60ක් අඩු කරොත් 65යි. 5යි. එහෙම යන්නත් පුළුවන්. 1යි 2යි 3යි 4යි. 4ක් 4 24. එතකොට 4යි පැය 5යි මිනිත්තු. මෙහෙම යන්න පුළුවන්. 320ට 60ව 5 300යි කියලා දන්නවනේ. 5යි පැය 5යි පැය 20යි මිනිත්තු. නැත්නම් අඩු කර කර යන්න පුළුවන්. 20යි මිනිත්තු. අපි යමු. දින 4 පැය වලින් දක්වන්න. දවසකට පැය 24යි. දවසකට පැය 24යි. එතකොට 16යි 9යි. දවස් 4ට පැය 96යි. පැය 144 දින වලින් දක්වන්න. එතකොට අපි 24න් බෙදනවා. 12වරක් 12යි 12වරක් 2යි 6යි. එනං දින 6යි. දැක්කනේ? හරි. පැය 37 දින සහ පැය වලින් 24ක් අඩු කරන්න. අන්න. 1යි දින 13යි පැය. ඒ වගේ වෙලාවදී එහෙම ලේසි. අපි යමු. 4යි 7 අභ්‍යාසය.
පාතිසාන එක කාලය පෑවලින් සොයන් දවසකට පැය කියද විසි අතරයි. එක වරක් විසි අතර. ආන්න පැය විසි අතරයි. හරි. මේක දෙකවරක් විසි අතර. පැය හතලි සටයි. මෙමත දින හතර. හරි. යට දින තුනට තුන්වරක් විසි අතර. පැය හැත්තෑ දෙකයි. හරිනේ. ඉනාට පස්වරක් විසි අතර. පස්සර අතර විසෙන් බිඳුවයි දෙකයි දොළහයි. තකොට දොළහයි කියන එකසිය විසයි. මං මෙතන පැලියෙනවා හරි. මෙතන අටවරක් විසි අතර කියන්න. අටවරක් අතර තිස් දෙකයි තුනක් ඉතුරුයි. දාසයයි තුනයි දහනමේ. පැය එකසිය අනු දෙකයි. මේක තිහවරක් විසි අතර. බිින්දුවත් දැම්මා දොළහයි හත්සිය විස්සයි පෑ. හත්සය විස්සයි පෑ. දැකද ඔව අපි යමු. දිනවලින් සොයන්න. අපි විසි අතර විසි අතරෙන් බෙදුවම එකයි දින. විසි අතරට විසි අතර ඒව එකයි. හතලිස් අටට විසි අතර ඒව දන්නවනේ දෙකයි. දින දෙකයි. අනූහය විසි අතරේ. මනෝ බැරම් අටවරක් දොළහයි. අටවරක් තුනයි. හතරයි දින. අටෙන් හරි හතරෙන් හරි මොනවාරි සුළු කරල ගන්න. එකසිය විස්ස විසි අතරේ. දොළොස්වරන්න දහයයි. දොළොස්වරත් දෙකයි. දහයට දෙකේවා පහයි දින. හරිනේ. සියතරින් බිදවා. අනේ දෙසිය අතලියට විසි අතරේවා. සියතරට එකයි බිින්දුවයි. දහයයි දින. තුන්සයට විසි අතරේ. දොළොස්වරත් තිහයි. තිස්සට තුනයින. දොළොස්වරත් දෙකයි දින. හරි. බෙදන්න තියන්නේ. අපියම් දිනසා පැයවලි. එතකොට තිස් අතරෙන් විසි අතරගයාම දහයක් විතුරයි. එකයි දින දහයයි මොනාද පැය. හරි. පනස් අටෙන් විසි හතරක් තිස් අතරයි. ආයි විසි අතරත් දහයයි. දෙකක් ආව. කොට දෙකයි දින හතලි සටයි මෙතන දහයයි මොනාද පැය. අඩු කළ ගන තම ලේසි එතන පොඩි ගාන නිසා. අසුවට විසි අතරය. හයයි පහයි. දෙකයි තුනයි. අටයි. ට එකයි දෙකයි තුනයි. තුනයි දින. හැත්ත දෙකයි එතකොට. අටයි පැය. හරි. හරි. එකසිය ඇතියට. විසි අතර ගියාම එකසේ ආයයි. විසි අතර ගියාම අසූ දෙකයි. සි අතර ගියාම විසි අතර ගියාම තිස් අතර දහයයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි. එතකොට පහයි දින එකසිය විස්සක් එනවා දහයයි පැය. හරි. දෙසිය පනස් පාට. දෙසිය පනස් පාට. දැන් ඕක අපි බලමු ටික කරදර නිසා වෙන ක්‍රමයකට. දෙසිය පනස් පාට විසි අතරේ. විසි අතර රකයක විසි අතරයි. එකක් ඉතුරුයි පහළවයි. හරිනි. පහළවට මෙතන බිින්දුවයි. පහළවත් තමයි ඉතුරුවෙන්නේ. එතකොට දහයයි දින. දෙසි අතලියයි. පහළවයි පැය. ඉතුරු වෙන්නේ පැය. හාරසීයත් බෙදල බලු. හාරසී. විසි අතර ඒවා එකක් විසි අතරයි. එකසිය හැටට.
හයවරක් හතර විසි අතරයි දෙකක් ඉතුරුයි. දාසයක් ඉතුරුයි. කොට දාසයයි දින ඉතුරු දාසයයි පැය. ඔන්න බාන විසි අතරේව එකයි. කසිය අටට හයයි හරකතර විසිත එකසිය හතලිස හරි දාසයත්තම ඉතුරුයි. එම බෙදල බලන්න පුළුවන් ලොකුය අනිත්‍ය අඩු කරල ගන්න පුළුව. බැරිලමට අඩුකිරීමෙන් යන්නත් පුළුවන්. යම් දිනකට ඇති තත්පර සංඛ්‍යාව ලබා ගැනීම සඳහා සිසුව කිසින් කරන දේක පර පියර පාද දෙක. දිනකට පැය කියද විසි අතරයි. තොට පැය විසි අතර මිනිත්තු කරන්නේ කොහොමද? බිින්දුවයි හර කතර විසි අතරයි දෙකක් ඉතුරුයි එක්දා සාරසිය අතලිය හරි එක්දා සාරසිය අතලිය හැටෙන් ගුණ කරාම තත්පර සංඛ්‍යාවේ බිින්දුවයි බිින්දුවයි විසි අතරයි විසි අය බිින්දුවත් දැම්ම බිින්දුවත් දැම්ම හර කතර විසි අතරයි දෙක විසි අයයි දෙකක් ඉතුරුයි අසූ හයයි පිකොටුව මේ ඇඳටික ලොකොට ඉඩ මදීන්න. අන්න බබු අභියම් එකම කාලයක් දැක්වෙන යුගල යා කරන්න අභිබාලම අභිගහම පාටක් හරි හොඳයි. මිනිත්තු හැත්ත පායි කියන්නේ හැට ගියොත් පැයකයි මිනිත්තු පහළවයි කොයිතින් මෙතින් පැයකයි මිනිත්තු පහළව එකසි අසුවට හැට 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 හැටේ වතුනයි මිනිත්තු තුනක් කොහැර තිනවා තත්පර එකසි අසුව කියන්නේ මිනිත්තු එකසි අසුව කියන්නේ පැයතුනයි පැය හතරයි පැය හතරයි මොනා කරන්නද බලමු ඕනේ හැටෙන් වැඩිකරොත් දෙසිය හතලියයි මෙති හැටෙන් ගුණ කළා හයවර කතර විසි අතරයි. පැය එකසිය විස්ස දින පහක්කයයි විසි අතරේම පහක් හරිචෝ. දින තුනට පැය දිනකටනම් පැය විසි අතරයි හැත්ත දෙකයි. කෝ මේ තියන්නේ. ඉතුරුව කෙන පැය අනුහයයි පැය අනුහය අනුහයට විසි අතරේව හතරයි. අන්න බවු ලස්සන්ටාව තුළ මනුවෙන් බැරිනම් බෙදලගන්න නැත අඩු කල්ල ගන්න අඩු කල්ලා අරන් ලසන්ටාදන්න ලසන්ටාදන්න හරි හරි මේගොල්ල එකක් දීලා තියෙන මිනිත්තුවට හැටයි පණහායි එකසිය දාය අපි යමු. සුමිත්ගේ අක්කා වාර විභාර සූදානම් වීම සදා ඊයේ හතයි තියේ සිට පසරු හතයි සිහිසි දහයයි පහළව දක්වා මේකට දොළහක එකතු කරොත් විසි දෙකයි පහළකොට හතයි තිය හතයි තිය පස්වරුනේ තොකොට දොලායි අතයි දානමයයි තිය කාලය ඔයන්න ඕනේ සම්බත වෙලා අලිව හැටයි හැටයි හැත්ත පායි හැත්ත පයින් තියක් අඩු කරාම හදලිස් පායි ද මෙතන දීන කියද එකති විසි එකයි කොට දෙකයි තන බිින්දුවයි උත්තර එලි අද අපි ලියනො පැය දෙකයි මිනිත්තු හදලිස් පහ උත්තර එලි අද මෙහෙමයි ලියන්න කාලය අර විදියට දාලා අඩු කරගත්තට මෙහෙමයි ලියන්න කාලය විතර අඩු කරගන්න එක ලේසි නිසා අපි යම් පාසලේ ත්‍රයාග ප්‍රධාන උත්සවය නමේතියට ආරම්භය ය පස්සර උත්සව ඇති කාලය අවසානය පස්වරු එකයි හතලිස් පහට අපි ලියනවා එක දහතුනයි හතලිස් පහ හැටියට ලේසි ආරම්භය කියද පෙරවරු නවයයි තිහට කියන්නේ බිින්දුවයි නවයයි තිහ
අඩු කරන්න මෙතන පහළවයි. මේ වෙලාවක් තමයි මේක එන්නේ. නමුත් අපි පැය ගන්න බලමු. 4යි මෙතන 0යි. මේකෙන් අඩු කරගෙන අපි උත්තරේ දෙනවා. පැය 4යි මිනිත්තු 15. එහෙම නැත්නම් ඉතින් Tamanට ලියන්න වෙනවා මෙහෙම. පැය 13යි මිනිත්තු 45න් 9යි 30ක්. එහෙම ලියන්නත් පුළුවන්. 15. ඊට වඩා ලේසි. අරකෙම්ම වෙලා හදාගෙන අඩු කරලා දැම්මම වෙලා ලියද්දී අපි මෙහෙම ලියන උත්තරේ. අපි යමු. සමීර පස්සරු 3 සිට පස්සරු 7 දක්වා වූ කාලය ගත ආකාරය දී ඇත. ඔල්ලෝස මොහොනත් මලින් එක එක කාර්ය ගත කළ කාලය අහන්නේ. පස්සරු 3 සිට 7 දක්වා කාලය ගත කරා. සමීර සෙල්ලම් කළා තිනවා 3යි 50ට. 3යි 50ට. අපිට 3ට දැම්මොත් 12ක්. 15යි 50ට තමයි ඉවර කරලා තියෙන්නේ. 15යි 50ට. පටන් අරන් තින්නේ 15ට. මිනිත්තු 50යි සෙල්ලම් කරලා තියෙන්නේ. මෙහෙම ආවට අපි ලියන්නේ මිනිත්තු 50යි කියලා. හරි. දැන් මේක නම් ඔර්ලෝසෝ ගණන් කරලා යන්නත් තිබුණා. මෙතන තිබුණ කටුව මෙහෙම ඇවිල්ලා මෙතනට ආවේ මිනිත්තු 50 එම්ම ගණන්ක් තිබුණා. ඉතාම ලේසි. අපි යනවා. 3යි 50යි නම් සමීර නානෝ කියද 4යි 25. ඉතින් මෙහෙමත් ලේසිනේ. 10 20 30 5 35යි. මිනිත්තු 35යි. ඉතින් කරදරයක් නැහැ. ඒක එහෙම හොඳයි. මේ වාර මෙතන මිනිත්තු 25යි. අතන 10යි 35යි. දොක් විඳින්න ඕනේ නැහැ. පුරුවට අඩු කර කර අරකත් එහෙම කරන්න තිබුණා. අරකත් එහෙම කරන්න තිබුණා. මේ බලන්න. දැන් මෙතන ඉඳන් ගණන් කරන්න තියෙන්නේ 3යි. 3 ඉඳන් ගණන් කරනවා. මිනිත්තු 50යි. කිසි කරදරයක් නැහැ. අරව මොකුත් ඕනේ නැහැ. මේකත් හරි ලේසි. වෙලාව දීලා තියෙනවා. අපි යමු. එතකොට මෙතන 4යි 20 ඉඳන් 5යි කාල වෙනකම් මිනිත්තු කීයද කියලා බලන්න. 4යි 25 ඉඳන්. එතකොට මෙතන 35යි. 4යි මෙතන ඉඳන් බලන්න 35යි. 40යි 50යි හොඳට බලන්න. මෙතන තියෙන්නේ 5යි 15. 5යි 15. එතකොට මෙතන තියෙන්නේ 4යි 25. 4යි 25. ඊතර විනාඩි 10යි මෙතන අඩු වෙලා තියෙන්නේ. මිනිත්තු 50යි. ගණන් කරලා බලන්නත් පුළුවන්. ගණන් කරලා බලමු. 10 20 30 40 50. ඔය. ඒ වැනික ලේසි. අඩු කරනවට වඩා. අපි යන්. රූපවාහිනී නරඹන. 5යි කාලේ ඉඳන් 6යි 5ට. මෙතන ඉඳන් මෙතනට එන්න ඕනේ. එතකොට විනාඩි 10යි අඩු. ඒකත් මිනිත්තු 50යි. නිකම්ම ගණනය කරන්න පුළුවන්. නිකම්ම ගණනය කරන්න පුළුවන්. මිනිත්තු 50යි. අපි යනවා. 6යි 5ට සමීර පාඩම් කරන්න ගන්නේ. 7 වෙනකම් පාඩම් කරනවා. විනාඩි 5යි අඩු වෙන්නේ මෙතනට වෙද්දි. එතකොට මිනිත්තු 55යි සමීර පාඩම් කරලා තියෙන කාලය. අපි යනවා. පාදසදාන වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න. පළමු කාල ඡේදය 7යි 30 සිට 8යි 10 දක්වා. එතකොට අඩු කරන්න ඕනේ. මේකෙන් අඩු කරන්නත් පුළුවන්. 7යි 30. මේක පැය මිනිත්තු. ඉල්ල ගත්තොත් 60යි. 60යි 70යි. 70ෙන් තියොත් 40යි. එතකොට කාලය කොහොමද ලියන්නේ? මිනිත්තු 40යි. මිනිත්තු 40යි. ළඟට 10යි 45 සිට 11 දක්වා විවේකය. එතකොට 11න් 10යි 45 අඩු කරන්න. ඉල්ල ගත්තොත් 60යි. එතකොට මිනිත්තු 15. මිනිත්තු 15. හරිෂෝ. ගුවන් විදුලියට සවන් දීම. 5 ඉඳන් හවස 6යි 15ට. 6යි 5යි. 6යි 5ට. 5යි 25ට. ඉල්ල ගත්තොත් කීයද? 65යි. 40යි.
මෙතන බින්දුවයි. මිනිත්තු හතලිය. මිනිත්තු හතලිය. හරි. ව්‍යායාම කිරීම. හයිදං හයයි විසි පාට. හයෙන් අඩු කරන්න. නෑ හයයි දහයට. ට විනාඩි පහළවයි ව්‍යායාම කළ. මිනිත්තු පාලවයි. හරි. පාසල්ට යාමට උදේ හයයි දහයට ගීලා මිනිත්තු තිස් පහයි මිනිත්තු තියකර මිනිත්තු තියයි තත්පර තියක් නිසු තිස් පහයි තත්පර තියක් කරන්ති. හයයි දහයට ගී. තිස් පහයි තත්පර තියයි. අවසන් වනේ හයයි හතලිස් පහයි තත්පර තියට. එතකට පෙරවරු හයයි හතලිස් පහයි තත්පර කියද තියයි. හරි. පාඩම් කිරීම. පෙරවරු දහයයි තියේ සිට පැය දෙකයි මිනිත්තු විසි පහයි. කොට දහයයි තිය පැය දෙකයි මිනිත්තු විසි පහයි. මෙතන පනස් පහයි. දොළහයි පනස් පහයි මධ්‍යහන. පස්වරු. පස්වරු. දොළහයි පනස් පහයි. මේක පෙරවරු පස්වරු නිසා අපි එහෙම ලිව්වා. ඊළඟ රූපවාහිනී නැරඹීම අටයි තියේ ඉඳන් මිනිත්තු විසි අටයි තත්පර පහළවක්. අටයි තියයි විසි අටයි පහළවක්. අටයි පස්වරු අටයි පනස් අටයි. තත්පර පහළව. අටයි පනස් අටයි තත්පර පහළවයි. ඒ ලිව්වේ අටයි පනස් අට මෙතන ලිව්වේ. පනස් අට තත්පර පහළ. අපි යම් තුන්වෙනි ගාන. කුරුණෑගල සිට අනුරාධපුරයට යා හැකි මාර්ග දෙකකි. මේ බස් එකේ අපි යන්නේ මේ දක්ෂරි බස් එකක්. කුරුණෑගලින් පෙරවරු උදේ පහයි දහයට පිටත් වූ බස් රථයක් අඹන්පොළ හරහා අනුරාධපුරයට ළඟා වෙන විට පෙරවරු හතයි පනස් පහ විය. එම ගමනට ගත වූ කාලය ඔන්න අපි එකදාමු. කුරුණෑගලින් කුරුණෑගලින් අඹන්පොළ අඹන්පොළ කෙටියෙන් ලිව්වා අනුරාධපුර අන්න පාර. මේක අනුරාධපුරයට ගියේ පැය මිනිත්තු පැය හතයි පනස් පහට. හරි. ඇරඹුවේ පහයි දායට. එනම් වෙනස හොයන්න මෙතන හතලිස් පහයි මෙතන දෙකයි. එනම් පැය දෙකයි මිනිත්තු හතලිස් පහයි ඒ ගමනට ගත වූ කාලය. හරි. ඊළඟට කියනවා කුරුණෑගලින් පෙරවරු පහයි හතලිස් පහට පිටත් වූ බස් රථය දඹුල්ලහර අනුරාධපුරයට ළඟාවන විට අටයි විස්සයි. එහෙනම් දෙවෙනිය. කුරුණෑගල දඹුල්ල අනුරාධපුරය. ඔන්න අපි කෙටියෙන් ලිව්වා. එතකොට අනුරාධපුරයට ගියේ පැය පැය මිනිත්තු අටයි විස්සට. අටයි විස්සට පිටත් වුණේ පහයි කියද හතලිස් පහට. දැන් බලන්න. ඔන්න බලන්න. විස්සෙන් අපිට බෑනේ හතලිස් පහ කඩු කරන්න. මෙතනින් පැයක් ඉල්ල ගන්න. එතකොට හැටයි. හැටයි විස්සයි කියද අසූවයි. අසුවෙන් හතලිස් පහ කඩු කරන්න. පහයි තිස් පහයි.
තිස් පායි. දැ මෙතර තියන කියද හතම් හතෙන් පාගයාම දෙකයි. ඒනම් කාලය කියද පැය දෙකයි මිනිත්තු කියද තිස් පහයි. හොඳ බලන්ඩ අතන පෑ දෙකයි මිනිත්තු හතලිස් පහයි මෙතන පෑ දෙකයි මිනිත්තු තිස් පහයි. කෝකද වැඩි කාලය පළවෙනි කොත්ස කාලය වැඩි එක කාලය එක කාලය මේක දෙක කාලය කෙටියෙන්ඩිුවේ කෙටියෙන්ඩිුවේ හරි දෙමකදහන් අඩු කාලයකින් අනුරාධපුරයට ළඟාවී හැකේ ඉහත කවර මාර්ගයෙන් දැයි සඳහන් කරන්න. එතුට අඩු කාලය මේකන දෙවිනි කොත්ස මොකක්ද දඹුල්ල හරහා නොම්බර තුනට උත්තරේ දඹුල්ල හරහා කාලය අඩුය කාලය අඩුය දඹුල්ල හරහා කාලය අඩුය දඹුල්ල හරහා කාලය අඩුය අන්න බලන්න අපි කාලවල දෙක හෙව්වා එකෙන් අඩු කාලය මොකද්ද කියලා තෝරගත්ත. අපි ත්‍යාග ප්‍රදාන උත්සවයේදී න්‍යායපත්‍රය පාද දක්වා ඇත. පාසදාන එකේ අංශය සඳහා වෙන් කරති කාලය සොයන් පිළිගැනීමේ කතාව කෝ පිළිගැනීමේ කතාව අටයි පණහට ආරම්භ වුණේ. නමයයි පහට මේක පටන් ගන්නවා නම්. කොට නමයයි පහෙන් අටයි පණහක් අඩු කරන්න. කොට මෙතන පැය මිනිත්තු ඉල්ල ගත්තොත් හැට පයෙන් පහළවයි එ මෙතන බිින්දුවයි. පිළිගැනීමේ කතාව මිනිත්තු පහළවයි තිබිලා තියන්නේ. හරි ප්‍රධාන අමුත්තාගේ කතාව ප්‍රධාන අමුත්තා බලන්න නමයයි පහට පටන් අරන් නමයයි තිස් පහට පටන් අරන් නමයයි තිස් පහට පටන් අරන්ද නමයයි පණහට ඉවර වෙලාදී. එතකොට නමයයි පනා නවයයි තිස් පහ දායම් පහ පහයි මිනිත්තු පහළවයි එනම් මිනිත්තු පහළවයි එයත් මිනිත්තු පහළවයි අන්න දෙවෙනි කොත්ස දෙවෙනි කොත්සත් හරි දෙවෙනි කොත්සත් හරි අපි යමු. ත්‍යාග ප්‍රධානය ප්‍රාථමික අංශයකෝ අන්න පටන් ගත්තේ නවයයි පහට ඉවරුනේ නවයයි තිස් පහට නවයයි තිස් පහට නවයයි පහට පටන් අරන් ප්‍රාථමික අංශයේ ත්‍යාගය පටන් ගත්තේ නවයයි පහට මෙයාට කතාව දෙන්න නැවැත්වේ. එතකොට තිහයි එතකොට මිනිත්තු තිහයි අන්න 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 මිනිත්තු තිහයි හරි තවමන හරි ආනවද බලමු තවහන කෙටි නාට්‍යකෝ මෙන්න දායයි විසි පාට පටන් අරන් දායයි අතලිස් පාට ඉවර කරලා තියෙන. අතලිස් පාට ඉවරයි දායයි විසි පාට පටන් අරන් අන්න මිනිත්තු විස්සයි මිනිත්තු විස්සයි අඩු කළ ගන්න හරි ලේසි. තව තියෙනවද බලමු තව තියෙන ද්විතීක අංශය දාග ප්‍රධානයකෝ ද්විතීකම නමයයි පනාට පටන් අරන් දායයි විසි පාට ඉවර කරලති නවයයි පනාට තකොට මෙතන ඉල්ලගත්තොත් පැයක් අසූ පහයි අසූ පහයි අසූ පයෙන් පනාගයාම තිස් පහයි මෙතන බින්දුවයි තකොට මිනිත්තු තිස් පහයි ආන්න මිනිත්තු තිස් පහයි හරිෂෝ හරි අපි යම් අන්න නිදසුන් වගේ ඇතිනවා පැය එකතු කරන්න තියන්නේ. මේ බලන්න පනායි හතලියයි අනුවයි මංගේවා හැටක් අඩු කරන්න එතකොට තිහයි මෙයාර මම රවමාස දාපය තම මේගොලො මෙතන දාතින කොළ පාට එතකොට අටයි අන්න බබු මේ දෙක එකතු කරන්න තත්පර මේක නම් පණහයි මේක මිනිත්තු පහයි එක කිසි අවුලක් නෑ. මේක දින පැය
මෙතන පෑය විසි දෙකයි දින තුනයි එකත් කිසි අවුලක් නෑ ලේසි කිසි කරදරයක් නෑ ලේසි මෙතන තමයි හට එකක් ගෙන අන්ඩු අපි යන මෙතන එකතු කරොත් පහයි හතයි අන්න තප්පර ඇත්ත පාත්ති යන්න බෑ ඇටක් අඩු කරලා පහලෝදාන මේක මෙහාට ගන්න නවයයි අන්න බබ මෙතන එකතු කරොත් තිස් පහයි තොර දිනයකට යන්න පුළුවන් කොලා ඉතුරු වෙන්නේ දිනය මෙහාට එනු හයයි දින හයයි පැය කොලායි දින හයයි පැය කොලායි දැක්කනේ පැත්තක ලියලා ගන්න මිනිත්තු තත්පර මෙතන්නම් කෙලින්ම තත්පර තිස් පහ පුළුවන් මෙතන පහත් හරි මෙතන තත්පර හතලියත් පුළුවන් හයත් පුළුවන් හරි ලේසි මෙතන තප්පර හැට තපර හැට දාන්නේ හැටක් අඩු කරාම බිඳුවයි ඉතුරු මිනිත්තුවක් මෙහාට එනවා අටයි මෙතන හැත්ත පහක් එනවා හැට අඩු කරාම පහළවයි එක මෙහාට එනවා හතරයි දෙකයි හයයි කියලා සනීපෙට උත්තරෙත් එනවා දැකද ඔව් දැන් තවසරය බලන්න මෙතන එනවා හැට පහක් හැටක් අඩු කරාම පහයි එක මෙහාට එනවා අටයි පහළවයි හතලිස් පහරි පැය තුනයි හරි මේක බලමු මෙතන හැටයි හැටයි කියන්නේ එකක් එහාට යනවා අටයි මෙතන කියද හැටයි හැටයි කියන්නේ එකක් එහාට යනවා අටයි අටයි හරි අපි යමු තවත් දීලා මෙතන දහයයි හැත්තෑවයි හැට කඩු කරාම දහයයි ඉතුරු එකක් මෙහාට යනවා හතරයි දෙකයි හයයි හොඳයි මේක පැය දහට හරි දින දොළහත් හරි මේක පැය විසි අතර පැය විසි අතර කියන්නේ දින එකයි ඉතුරු නෑ එක මෙහාට එනවා එකොලායි දාතුනයි සුන්දරයි හරිද මෙතන පැය තිස් පහයි අපි විසි අතර අඩු කරලා එකොලා දාන එක මෙහාට එනවා නමයයි තුනයි දොළහයි හරි ලේසි ඇත්තක ලිව්වා අඩු කෙරුවා ගත්තා අපි යනු මීටර හාරසිය අතර සහයදීමේ තරගයකදී පළවෙනි ක්‍රීඩා දෙවැනි ක්‍රීඩා තුන්වෙනි ක්‍රීඩා හතරවන ක්‍රීඩක හරි සාද නිවාල් විඩා දෙනා ගත්තක කාලය යෝ එකතු කරන්ට අටයි දෙකයි දහයයි දහයයි විශ්සයි දෙකක් ඉතුර හයයි පහයි කොළයි එකසිය දායක් එනවා හැටක් අඩු කරනවා තොට ඉතුරු තත්පර පනහ මෙහෙ දානු මේක මෙහාට එනවා තුනයි තකොට මිනිත්තු තුනයි තත්පර පනහයි අන්න පිළිතුර බොහොම ලේසි පිළිතුර ගණිතය එක ප්‍රශ්න පත්‍රයක සඳහා කාලය මිනිත්තු 45යි විවේක කාලය 15යි දෙක ප්‍රශ්න පත්‍රය සඳහා මෙච්චරයි පෙරවරු 8ට ආරම්භ කළේ නම් දෙක ප්‍රශ්න මුලින් බලමු පැය මිනිත්තු දාම එකට කියද මිනිත්තු පය නෑ මිනිත්තු කියද 45යි විවේකය මිනිත්තු 15යි දෙක ප්‍රශ්න පත්‍රය දෙකයි 30යි ගත වෙන මුළු කාලය වල ඔක්කොටම 10.1යි 9 60ක් අඩු කරාම 30යි එකක් මෙහාට එනවා. කොට පැය තුනයි මිනිත්තු 30යි. පැය තුනයි මිනිත්තු 30යි. දැන් මොකද ගහන්නේ? 8ට ආරම්භ කළේ නම් විවරණේකට වෙලාව. ඔන්න 8. මෙතන ඕම දාමු. පැය තුනයි මිනිත්තු 30යි. මෙතන 30යි. මෙතන 11. කොට වෙලාව පෙරවරු.
පෙරවරු කියලා දෙන්නේ. 11යි 30ට තමයි ඔක්කොම කරලා ඉවර කරන්න පුළුවන්. පෙරවරු 11යි 30ට. අපි යමු. මිනිහ ගමනකින් කොටසක් බස් රථයෙන් ගිය අතර ඒ සඳහා පැය එකයි මිනිත්තු 45ක් ගත විය. ඉතිරි කොටස පයින් යෑම සඳහා මිනිත්තු 35කට ගමන ගත වූ මුළු කාලය සොයන්න. පැය මිනිත්තු ලේසිනේ. පැය එකයි මිනිත්තු 45. බසය. හරි. පයින්. පයින් කොච්චර ගියාද? මිනිත්තු 35. දහයෙන් බිින්දුවයි එකයි. අසුවයි. හැටක් අඩු කරාම විස්ස දාලා එක ගේනවා මෙහාට. දෙකයි මුළු කාලය පැය දෙකයි මිනිත්තු 20යි එකයි පිළිතුරු පැය දෙකයි මිනිත්තු 20යි පිළිතුරු අපි යනු අන්න නිදසුනක් දී අඩු කරන්න දීලා අඩු කරන්න අඩු කරන්න 30න් 15 15යි 4න් 2ක් 2යි උත්තරේ ලේසි 35න් 25 10යි පයින් දෙකක් තුනයි එකත් ලේසි අන්න රජු 15න් 40ක් බෑ එකක් ඉල්ල ගත්තා එතකොට 60යි 15යි 75යි 40ක් ගියාම 35ක් තියෙනවා හරි දැන් මෙතන එකක් දීලා තින්නේ දෙකෙන් එකක් එකයි අන්න බබු හරි දැක්කනේ මේක 15න් බෑ ඉල්ල ගන්න 60යි 15යි 75යි 45 ගියාම 30යි මෙතන 3යි 3න් 1ක් 2යි 2යි 30යි අන්න බලන්න අපි යමු 4යි 10යි අභ්‍යාසය අඩු කිරීම 40න් 10ක් 30යි 5න් 3ක් 2යි හරි 55න් 45 10යි මෙතනත් 10යි තියෙන් පනම් බෑ ඉල්ල ගත්තා. තියයි යටයි අනුවයි. පනාගයාම ඉතුරු 40යි. මෙතන 9යි 9නුයි 5ක් අඩු කරන්න. තකොට 7යි 9 වෙන්න එකක් දීලනි. අපි යම්. නිමල්ට පාසලේ සිට පාපැදි නිවසට පැමිණීමට. මිනිත්තු 25යි තත්පර 30ක් ගත වී තිබේ. අතරමඟදී පාපැදි නවදා වෙනසලෝයි මිනිත්තු 3යි මෙච්චරක් ගතනේ. මිනිත්තු තත්පර මේක මිනිත්තු තත්පර මිනිත්තු 25යි තත්පර 30යි හරි මිනිත්තු 3යි තත්පර 45ක් නැවතිලා ඉඳලා තිනවා වෙලඳසයි එහෙනම් අපි අඩු කරලා බලමු මොකද වෙන්නේ කියලා 30න් අඩු කරන්න බෑ ඉල්ල ගන්න තියයි යටයි අනුවයි. අනුවෙන් 45 ගියාම අඩු කරාම 45. 45. තන අඩු කිරීම. හරි. මෙතන 4. 4න් 3ක් 1යි 2යි. මිනිත්තු 21යි. තත්පර 45යි. ගමනට ගත වෙච්ච කාලේ. ඔන්න අපි හෙව්. අපි යමු. පෙරවරු 7 සිට 7යි 30 දක්වා කාලේ විකාශන රූපවාහිනී වැඩසටහන. මෙච්චරයි. රූපවාහිනී වැඩසටහන පෙන්වූ කාලය සොයන්න. මෙතන පස්වරු 7යි 30 කියන්නේ 12 දැම්මොත් 19යි 30. පස්වරු 7 කියන්නේ 19. එතකොට කියන්නේ මිනිත්තු 30ක කාලයක් තමයි මෙතන තියෙන්නේ. වෙළඳන්වීම වලට ගියාලු අතන පැය මිනිත්තු. අපි ඒකෙන් බලාගත්තේ. නිකම්ම මනෝමෙන් ගන්නත් තිබුණා 7යි 30යි 30යි කියලා කමන්නේ.
පැයනෑ මිනිත්තු තියයි. තත්පරත් නෑ. වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා මිනිත්තු දොළහයි. තත්පර හතලිය. ඉතින් ලේසිනි. මේ පැයවලින් වැඩම්මනේ. ඉල්ලගත්තොත් හැටයි. හැටෙන් අතලියක් විස්සයි. මෙතන විසි නමේ. හරිනි එන උත්තරේ මිනිත්තු දාහතයි. තත්පර විස්සයි. ආනක තමයි පිළිතුර. අඩු කරලා ගත්තේ. මේක මිනිත්තු තිය මනුවමිනුත් ගණ්ඩ තිබ්බා පිට. අපි යම් ඔන්න අඩු කරන්න කියන්න. තිස්පයින් විසි පාදායයි පයින් දෙකක් තුනයි. මේක අඩු කරන්න බෑ. ඉල්ල ගන්නවා. හැටයි දොලායි ඇත්ත දෙකයි. විස්සගයාම පනස් දෙකයි. මෙතන පහයි පයින් තුනක් දෙකයි. අතන හැටයි දහටයි. හැත්තාටයි. විස්සගයාම. මෙතන කිය එකොලායෙන් එකයි. ඔන්නම් බින්දුවත් දාන්නත් පුළුවන් ඕනෙත්න. එකයි විසි අටයි. හරි එකයි පනස් සටයි. අපි සීග්‍රගාමී දුම්රයක් මාද සිට කොළඹ දක්වා පැය දෙකයි මිනිතු හතලියක් ගත කළේ. පිටත් වූ බස්සයට මාදසි කොළඳක් කියයා පැ ගතකිය. බසේ ගමන් ගොර දුම්රිය ගමන් කරෙන ඔහුට ඉතිරි වන කාලේ ඉස්සර බලමු. බසයටනේ වැඩි කාලයක් කියද පැය තුනයි මිනිත්තු විස්සයි. දුම්රිය කියද පැය දෙකයි මිනිත්තු හතලියයි. රඩු කරල බල විසෙන් හතලිය බය ඉල්ලා ගත්තොත් හැටයි අසුවයි. අසුවෙන් අතලියක යාම හතලිය. වෙනස මිනිත්තු හතලිය. මොකදාන බසේ ගමන් නොකර දුම්රිය ගමන් කළේ නම් ඔහුට ඉතිරිවන කාලය. අපි එක ලියන්න ඕනේ නොම්බර එක දා. ඉතිරිවන කාලය හතලියයි මිනිත්තු. හරි දෙක. දුම්රිය සහ බස් රථය මාතරින් පෙරවරු 9:45 එකවර පිටත් වූයේ නම් බස්රිය කොළඹට පැමිණෙන වෙලාව ඒ වෙලාවම අපි ගත්ත කියලා හිතන්න. එනම් දුම්රිය. දුම්රිය බල කියර්දාවේ පෙරවරු 9:45. හරි. තොට දුම්රියට යන්න යන පැය දෙකයි මිනිත්තු හතලිය. ට එකතු කරොත් මෙතන පහයි අසූ පහයි. හටක් අඩු කරාම විසි පහයි. මේක මෙහාටනවා. 10:12. තකොට දුම්රිය එන්නේ 12:25 සම්මත වෙලාව. සම්මත වෙලාව ජාතියන්ද. ඉරට බසය බලු. බසයත් 9:45 එන්න පටන් ගන්න. එයාට යනවා පැය 3:20. මෙතන 65 කියන්නේ පහයි. මෙතනට එකක් එනවා 13 සම්මත වෙලාව. එතකොට මේක දුම්රිය. මේක බසය. බසය එන වෙලාව 13:05. දුම්රිය එන වෙලාව 12:25. ඕන්න මේ 12:25ට අර වෙනස එකතු කරලත් 40 එකතු කරලත් උත්තරේ ලබා ගන්න තිබුණා දරුවනි. ක්‍රම දෙකකට පුළුවන්. අපි යමු. මිශ්‍ර අභ්‍යාසයට ආවා. ධාවන තරගයකදී ජයග්‍රහණය කළ ක්‍රීඩකයා ඒ සඳහා ගත කළ කාලය
මිනිත්තු තුනයි තත්පර පන. දෙවන ක්‍රීඩකයා මිනිත්තු හතරයි පාලෝකදී අවසන් කරනලා. දෙවන ස්ථානය ලැබූ ක්‍රීඩයා තර අවස්කර ප්‍රස්ථාන දිරු ක්‍රීඩයා තත්පර කීයකට පසුද. මිනිත්තු තත්පර. මෙහාට මිනිත්තු හතරයි තත්පර පහළවයි. මිනිත්තු තුනයි තත්පර පනස් දෙකයි. කොට අඩු කරන්නයි වෙන්නේ. මෙතන හැටයි පහළවයි කියද හැත්ත පහයි. හැත්ත පහෙන් පනස් දෙක. විසි තුනයි. මෙතන බිදුලයි. එනම් කාලය. තත්පර විසි තුනයි. උත්තරය ගත්ත ලස්සනට. කාලය තත්පර කියද විසි තුනයි. අපි යමු. නගරතර සිදු ගුවන් ගමන් දුම්ර යාන පිටත්තු වෙලාව සහ පැමිණි වෙලාව ශ්‍රී ලංකා වෙලාවට පාතවගේ දක් ගත වූ කාලය සොයන් කොළමිදන් චෙන්නයි දාසයයි දහයිෙන් පහළවක් අඩු කරන්න එකයි දහයයි කොට පැය එකයි මිනි කියල දාන්නම් මිනිත්තු දායයි. විසිතුනයි විසි පයිෙන් දානමයයි විසිපා කඩුක. ධාතුනෙන් නමයක් හතරයි. හරියටම පැය හතරයි එතන. විසි එකයි පනායෙන් දානමයයි විස්සක්. පැය දෙකයි මිනිත්තු තියයි. හරි. මාලේ කොළඹ. දෙකයි තිස් පහයි. එකයි හතලිස් පහයි. ඉලගතෝ දැටයි අනූ පහයි. අනූ පහෙන් හතලිස් පහ ගියාම පනහයි. පැය නෑ පනහයි. මිනිත්තු පනහයි. හරි. අඩු කල්ල බල්ල ලිව්වා. අපි යමු. පෙරවරු දායයි හතලිස් පහට පිටත් වූ බස් රථයකට අධිවේගී මාර්ගයෙන් ගාල්ල සිට මහරගම යාමට ගත වූ කාලය පැය එකයි මිනිත්තු විසි දෙකක් විය. ඒ මෝදේම ගාල්ලෙන් සාමාන්‍ය මාර්ගයේ යාමට පිටත් වූ බස් රථයකට මහරගමට ළඟාවීමට අධිවේගී මාර්ගයේ ගත්ත රථයට වඩා මිනිත්තු 54. ඔන්න පැය මෙන්න මිනිත්තු. එතකොට බලන්න අධිවේගී මාර්ගය පැය එකකුයි මිනිත්තු 22ක් යනවා. සාමාන්‍ය මාර්ගයේ මිනිත්තු 54ක් වැඩිපුර යනවලු. සාමාන්‍ය මාර්ගයේ වෙලාව හොයමු. 6යි මෙතන 7යි. 60ක් අඩුක. එතකොට මෙතන 16යි. පැය මෙහාට එනවා. එහෙනම් පැය 2යි මිනිත්තු 16ක් යනවා. මාර්ගමට එන වෙලාව අහන්නේ. හා ඒ මොහොතේම කියන්නේ 10යි 45ට. දහයයි හතලිස් පහ. ඔට පැය දෙකයි මිනිත්තු දාසයක් එකතු කරන්න. එකොලාන් එකයි එකයි හැට එකයි. හැට කඩුකරොත් එකයි. එකක් මෙහාට එනවා. දහතුනයි සම්මත වෙලාව. වෙලාව. දහතුනයි එකට තමයි එයාගේ ගමන එයා නිම කරන්න. දහතුනයි එකට. අපි යමු. අන්න බව සාරාංශයට අපි ඇවිල්ලයි. අන්තර්ජාතික සමදාකාරයට පැය 24 ඔල්ලෝසයෙන් වේලාව ලියන්නේ පැය 5 ආකාරය. පැය මිනිත්තු තත්පර. ඉලක්කන් දෙකෙන් දෙක දාන්න කිව්වා.
මතකයි ඒක අපිට සෙකන්ඩ් සෙකන්ඩ්. මේදී පැය මිනිස්සුවා තත්පර ගන්න ඉලක්කම් දෙකකින් දැක්විය යුතුය. හරි. මෙතින්න දිනය මේ මංකිවේ අවුරුද්දු මේ ඊය ඉලක්කම් හතරයි. මාසෙට ඉලක්කම් දෙකයි. පොඩි ඉරි කෑලක් දාලා ඩේ දිනය. මේදී වර්ෂයේ ඉලක්කම් හතරකින්ද මාසයේ ඉලක්කම් දෙකකින්ද දිනයේ ඉලක්කම් දෙකකින්ද දක්වනු ලැබේ. තත්පර මිනිත්තු පැය හා දින කාලය මැනීමට භාවිත කරන ඒකක කීපයක් ඒවා අතර සම්බන්ධය. තත්පර 60ක් මිනිත්තු එකයි. මිනිත්තු 8ක් පැය එකයි. පැය 24ක් දින එකයි. මෙන්න මේවා අපි ගොඩාක් කතා කරලා ඔය දරුවන්ට කියන්නේ. එහෙනම් ඔබේ මේ පාඩම් බලන්න මම මගේ උදාහරණ ගොඩක්, ගැටලු ගොඩක්, අභ්‍යාස ගොඩක් කතා කරලා අජපොදේ තියෙන සියලුම නිදසුන්, සියලුම අභ්‍යාස, සියලුම ගැටලු ඔබට ඉදිරිපත් කළා. මේ සාරාංශයත් සමග අපේ මේ පාඩම අත්වි මෙතනින් නිමාවට පත් කරනවා.